පවත්වාගෙන ලබන දේශන මාලාවේ අද පවත්වන්නේ තුන්වෙනි දේශනය. එනිසා ඒ වෙනුවෙන් අද මේ ස්ථානයට පැමිණි පළමුවෙන්ම අතිගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේ පිළිගන්නේ කැමැතියි. ඒ වගේම දහසකුත් එකක් කාර්යයන් හමුවේ ඒ කාර්යයන් අතපසුකට දමල සෑහෙන දුරක් ගෙවාන මේ ස්ථානයට පැමිණි මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා පළමුවෙන්ම අප පිළිගන්න කැමැතියි. එවැගේම මේ ස්ථානයට පැමිණි මේ විහාරස්ථානයේ දායක දායිකා හැම දෙනාම, එවැගේම දිවයිනේ විවිධ පළාත්වලින් විවිධ ප්‍රදේශවලින් සෑහි දේශනය අහන්න බොහොම කැමැත්තෙන් සහභාගි වෙන ඔබ හැම දෙනාමත් ඉතාම ගෞරවයෙන් පිළිගන්න කැමතියි. එනිසා අද මේ කාර්ය ආරම්භයට ප්‍රථමයෙන් පිරිස පංචශීලයේ පිහිටවන හැටියට අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරේ මච්චපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි. ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. අද අප ඉතාම වැදගත් මොහොතකට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. මම හිතන්නේ අද සැගේ දේශනය මම හිතන්නේ වෙන කෙනෙකුට ඇත්තටම ඒ කාරණාව සම්බන්ධයෙන් කතා කරන්නත් හැකිද කියලා මම හිතන්නේ අපිට හිතා ගන්නවත් බැරි නිසා ඒ වෙනුවෙන් සහභාගී වෙන්නේ ඔබ හැමෝම සේ කියන කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු කරව මේ අපි ගන්න මේ උත්සාහයේ කිසියම් ප්‍රතිඵලයක් ලබා ගන්නවා නම් එයයි අපගේ සතුටට කාරණේ. ඒ නිසා මේ මොහොතේදී දීර්ඝව කතා කරන්න අවස්ථාව නෙමෙයි. අද මේ දේශනාව සඳහා සහභාගී වෙන මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයාට මෙතෙන් සිට එතුමාගේ දේශනය පවත්වාගෙන යන හැටියට කරුණාවෙන් මතක් කර සිටිනවා. පූජනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු සංඝරත්නය අවසරයි.
හිතවතුනි මා හිතනා මා කතා කරන්න යනදී බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට හිතන්න පුළුවන් අපි මේ කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව යම් යම් කුකුස් සමහර දෙනාට ඇති වෙන්න පුළුවන්. නමුත් මා හිතනවා මේ ප්‍රශ්න අපි අහන්නේ නැත්නම් අපි වට උත්තර හොයන්නේ නැත්නම් අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න බෑ කියලා. අපි ජාතියක් හැදෙන්න ඉදිරියට යනවා නම් අලුතෙන් ප්‍රශ්න අහන්න ඕන. පරණ ප්‍රශ්න වලට උත්තර දෙන්න නැත්නම් ඒවට උත්තර දෙනවද කියලා බලන්න ඕන. මේ සෑම දෙයක්ම කරන්නේ සමාජයට අපේ ජීවිත කාලෙදී උත්තර හොයාගන්න බැරි වෙයි. නමුත් අපිට මේ ප්‍රශ්න වලට උත්තර වලට සිද්ධ වෙනවා. සමහර අය අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලා. එහෙම නැත්නම් අයිතිය මොකක්ද? මොකද මනස වගේ දෙයක් ගැන කතා කරන්න මම භාවනා කරලා තියෙනවාද? එහෙම නැත්නම් මාර්ගඵල ලැබලා තියෙනවාද? මේ වගේ දේවල් කතා කරන්න පුළුවන්. ආන්නත් පැහැදිලිවම කියන්න මාර්ගඵල ලැබලා නැහැ. මේක නයි සැකයක් අතර ඉඳී තියාගන්න එපා. දැන්ම මාර්ගඵල ලබන්න වගේ උවමනාවක් නැහැ. ඒකත් අපි කල් දාලා තියෙනවා. ඒක නිසා ඒ සුදුසුකම නම් මට නැහැ. නමුත් මං හිතන අනිත් පැත්තෙන් සංසාරයේ මේ ප්‍රශ්න ගැන හිතලා හිතලා ලැබිච්ච යම් යම් අත්දැකීම් යම් යම් තොරතුරු මගේ ගාව තියෙනවා. ඒවා මේ මනසෙම තමයි ඔයාලා තියෙන. මනසත් එක්ක තමයි ඒවා බැඳිලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්න වලට අපි යොමු වෙන්නේ කාරණා කීපයක් නිසා. එකක් තමයි අපි කියනවා මේ සියල්ල මනසේ නිර්මාණයක්. යල්ල මනසේ නිර්මාණය කරන්නේ මොන අදහස් කරන්නේ? දැන් මේ ගහක් ගත්තත් පොතක් ගත්තත් පුටුවක් ගත්තත් මේ ගහ පොත පුටුව එහෙම නැත්නම් මුළු ලෝකෙම මුළු විශ්වයම මේවා අවසාන වශයෙන් ගත්තාම සංකල්ප. පොතක් කියන්නේ මොකද්ද? පුටුවක් කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? විශ්වය කියන්නේ මොකද්ද? මේවා ගැන අපි අදහස් තියෙනවා. අපිට යම් කිසි හැඟීමක් තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙන්නේ මේ තියෙන පුටුවකට අපි පුටුවක් කියලා කියනවාද? එහෙම නැත්නම් අප විසින් මෙතන පුටුවක් ඇති කරගන්නවා. මවා ගන්නවා. දැන් මේක එක එක්කෙනා එක එක විදිහට තේරුම් ගන්නවා. එකෙක විදිහට තේරුම් ගන්නවා කියලා කියන්නේ මවා ගන්නවා කියලා හිතනවා. ඌගම සමාවෙක් කියලා කියන්න බලන්න මම මේ බොටක් විදිහට මවවලද. එහෙම නැත්නම් මම කිව්වොත් මේක තියෙන්නේ මගේ මනසේ කියලා කවුරුරි වඩිවරයෙක් කරන්න පුළුවන් මේ පුටුව තියෙන්නේ මගේ මනසේ කියලා. එහෙනම් අර අද පත්තරේ තියෙන එක දෙනක සෙන් බුද්ධාගම ගැන කතා කරනකොට ආදම්බරක් තවත් ආදම්බරම කියනවා. අර ගෝකු යෝධ ගලක් වෙනවා. මේ ගල ඇත්තටම තියෙනවද? ලෝකවංශයේ මනසේ තියෙන. මොනේ ආදරේ මගේ මනසේ තියෙන්නේ. ඉතින් අනිත් ආදර කියනවා. එහෙම නම් ඉතින් ඔබේ මනසට හරි බරක් ඇති නේ. ලොකු ගල තියාරේ.
දැන් මේ වගේ කතාත් කියනවා. ඒක එක්කෙනා ඔබ තේරුම් ගන්න මට තම දෙනන්නේ මගේ මනස කියලා කිව්වම මම කියන්නේ මේ කුඩු මගේ මනසේ දෙන එකක් නෙවෙයි. මගේ මනස විසින් මේ සංකල්පයක් ඇති කරගෙන තියෙනවා. සංකල්පයක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිර්මාණය කරපු සංකල්පය මගේ මනස නිර්මාණය කරගෙන. ඒක ඉතින් තවත් එක්කෙනෙක් අහන්න පුළුවන් මේක මට අපේ දේවෝපියන්කින් වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබුණු සංකල්පයක් නෙවෙයිද? ඇත්ත ඒක හරි. එහෙම තමයි ලැබෙන්නේ. මේ ලැබුණාට පස්සේ මේ සංකල්පය මම ආයෙසරක් අලුතෙන්ම නිර්මාණය කරනවා. අපි ඕනම දැනුමක් ලබා ගන්න එහෙමයි. දැන් මම මේ කියන දේවල් ඔබ සියලු දෙනාම අහගෙන ඉන්නවා. වචන එනවා. නමුත් වචන ආවට මොකද? ඕකෝම එක එක්කෙන තම තමන්ට සරලන පරිදි නැත්නම් තම තමන් ලැබවමින් තමයි ඔක්කොම ඉස්සරහ නිර්මාණය කරගන්නේ. මම මේ කියන කිසිම දෙයක් මම දකින විදිහටම ඔය කෙනෙක්වත් දකින්නේ නැහැ. මේකම වචන ටික අහගෙන හිටියට. මම හිතන විදිහට නෙමෙයි හිතන්නේ. ඒක එනවා අඟුලට පස්සේ එක එක දේම ඉතින් හිතාගන්න. ඒ හිතාගන්නවා කියන එක තමයි නිර්මාණය කරනවා කියලා කියන්නේ. වෙන මොනවා කරන්නෙම දැන් එහෙම කිව්වම මිනිස්සු කියනවා මේක විඥානවාදී අදහසක් කියලා. ලෝකේ ප්‍රධාන වශයෙන්ම මේ වගේ මතවාද දෙකක් තියෙනවා. ඒකෙ විවිධ කුරුකුල තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන විඥානවාදය භෞතිකවාදය. භෞතිකවාදය පැහැදිලිවම කියනවා අපි හිතියක් නැතත් මේ උදස් කුලන් සතා සෞඛ්‍යපාවා මේ විශ්වය මේවා තියෙනවා. මේවා අපේ නිර්මාණ නෙවෙයි. අප කරන්නේ මේවා මොනවද කියලා තේරුම් ගැනීම. මේ පුටුව කියලා එකක් තියෙනවා. පුටුවෙන් අපිට දැන් මේ සංඥාවක් ලැබෙනවා. සංඥාවක් ලැබෙනවා. ඒවත් එක්ක අපි මේ පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. පුටුව පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. නැත්නම් පොල්ගස් පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. පොල්ගහ තියෙනවා අපි. අපේ තොරව අපි හිතියත් නැතත් ඔල්ගරපිය එකහරි මේකල කියන්නේ සාමාන්‍ය කාටත් තේරෙන දෙයක්. මේක මහින්දලා පොඩි ළමයිට උනත් කියලා තේරුම් ගන්න පුළුවන්. මේ පොල්ගහක් තියෙනවා නේද? අපි එන්නේ ඉස්සරහට ඕක තිබුණා. අපි බලන්නට පස්සේ ඒක තියෙනවා. අපි හිත කරන්න පුළුවන් එක මොලේදී පොල්ගහ ගැන අවබෝධයක් ලබා ගන්න. දැන් අනිත් පැත්තෙන් විඥානවාදීන් කියනවා. මම එහෙම නෙමෙයි. මේ පොල්ගහ කියලා අපි කියන්නේ යම් කිසි ගුණ සමුදායක්. මේ ගුණ සමුදාය එක්කව වෙච්ච දෙන ඒකට තමයි පොල්ගහ කියලා කියන්නේ. මේක විද්‍යාවක් ඒක. ගුණ සමුදාය පොල්ගහ කියන එකට පොල්ගහ equal අතු මෙතනින් යාම පොල් ගෙඩි කුරුඹ මේ හැම එකක්ම කද මුල මේවා ගැන යම් යම් වර්ණන වර්ණ ගැන අදහස් කරන්නේ කියන්නේ ගතිගුණ පිළිබඳව අපේ අදහස් තියෙන මේ අදහස් සියල්ල තමයි මේ නියම පොල් ගහ කියලා. ඒක තියෙන පුළුවන් හිතේ විතරයි. මේ ලෝකයේ තියෙනවා මේ හිතේ තියෙන පොල් ගහේ සෙවණලි වගේ යම් යම් දේවල් කියලා. ඒවට අපි පොල්ගස් කියලා කියනවා. නමුත් ඒවා නෙමෙයි ඇත්ත පොල්ක. නියම පොල්ගහ තියෙන්නේ. අපේ හිතේ තමයි ඒක තියෙන්නේ. පුටුවක් ගත්තත් නියම පොල්ක නියම පුටුව තියෙන්නේ අපේ හිතේ. මේකේ යම් ප්‍රක්ෂේපණයක් කියලා කියමු. මේකේ හේවණල්ලක් වගේ. තමයි මේ පුටුව කියලා කියන්නේ. මේක එක්තරා විදිහකට ගත්තොත් මේ බටහිර විඥානවාදී මතය කියලා අපිට කියන්න පුළුවන්. මේ පර්ණ දාර්ශනිකයෝ ක්‍රීක දාර්ශනිකයෝ ප්ලේටෝ බේදලා මොකද දේවල් තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ප්ලේටෝ මේකේ ආරම්භකයා කියලා කියනවා. මේ විඥානවාදය ಭಾರತයේ දිවන විඥානවාදය ඊළඟට යා වෙනස්. මේ හිතේ පරමාදර්ශී සංකල්පය දෙන්නේ හිතේ. මේ පෘථුමේ මෙතන අපේ
අපිට පේන්න තියෙන දේ, අපිට ඇහෙන දේ, අපේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ, මේකේ ප්‍රක්ෂේපණ කේද වේටෝ කියන්නේ හරියට ගෘහවක් වගේ ඉඳගෙන ගෘහවේ දොරකඩ මිනිහෙක් කියනවා. ඉතින් ආලෝකේ වැටෙනවා. මේ ආලෝකේ වැටෙන නිසා යාගේ හෙවණල්ලක් පෙත්තා ගෘහව. අන්න ඒ හෙවණල්ල වගේ දනෝයි අපි මේ දන්න අඳුරන භෞතික දේවල් ටික. ඇත්ත දෙන්නේ. ඒ කියන්නේ අර ಗುಣ ටික එකහම වෙලා මේකෙන් තමයි පරමාදර්ශී වස්තුවක් හැදෙන්නේ ඒක දෙන්නේ. වාරතේ දෙන විඥානවාදී වල වෙනස් තිබුණ විඥානවාදී. මේකෙන් කියන්නේ මේ සංකල්ප මේවා ටික අපි නිර්මාණය කරගන්නවා කියන්නේ. පුටුව කියලා එකක් අපිට දෙන්නේ. පුටුව කියන සංකල්පය අපිට අපේ දෙමව්පියන්ගෙන් තමයි ලැබෙන්නේ, වැඩිහිටියන්ගෙන් තමයි ලැබෙන්නේ. නමුත් මේ පුටුව කියන සංකල්පය අපිත් ඒක අවුතන් මේ වෙන විදියක් වෙන ප්‍රතිනිර්මාණය කරනවා කියන ඒ වගේ දෙයක් අපිත් කරනවා. දැන් අපි ගත්තොත් එහෙම පුටුව කියන සංකල්පය හරි ආසනය කියන සංකල්පය පුටුවම කියලා කියනවා. දැන් පුටුව කියවම අපිට දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ලැබිලා තියෙන අදහසක් තියෙනවා. මේවා ඔක්කොම පුටු. මේකත් පුටුවක්. අපේ ගෙවලක් පුටු තියෙනවා. බස් එකේ තියෙන පුටුවක් නෙවෙයි. බස් එකේ තියෙන ආසන වලට අපි පුටු කියලා කියන්නේ සාමාන්‍යයෙන්. කවුරුහරි කියනවාද ආලා දෙන ගන්න පුටුවක් නෑ හරි කොන්දොස්තර කියන අර පුටුවක් තියෙන කියලා වාඩි වෙන්න. ආන්නේ. අයියවට පුටු කියලා කියන්නේ. අතේ පුටු જાතිය තමයි. නමුත් ඒවා අර පුටුව කියන සංකල්පයට කොහොම හරි ඇතුල් වෙලා නැහැ. ඒක අපේ සමාජයේ ඒක ඇතුල් කරගන්න බාටකුත් නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ආසනයක් කියන සංකල්පය. මේකේ තියෙන පුටුවට වඩා බලවද ආසනය කියන එකෙන් අපි වාඩි වෙනවා. මේ විතරක් නෙවෙයි අපි මල්ලාසනය කියලා කියනවා. ඒක වාඩි වෙන්නේ නැහැ. නමුත් ඒකට අපි ආසනය කරනවා. දැන් මේ වගේ සංකල්ප අපිට වරෝ වෙලා තියෙන අපේ සංස්කෘතිය. මල්ලාසනේ ඩා මල්ලාසනේ කියලා කියන්නේ මම හිතන්නේ මේකනේ ආසනේ කියලා කියන එකට මාක්කාරී වචනයක් තමයි භාෂාවේ තියෙනවා නම් ඒ වචනේ පාවිච්චි කරන්නේ මල්ලාසනේට මම හිතන්නේ සිංහල බෞද්ධ වලින් මම හිතන්නේ තායි බෞද්ධ මොනවා කියනද කියලා කවුරුහරි කියලා අපේ ලබන තනපද තායි හරි මියන්මාරේ හරි බෞද්ධ කොහොමද වලට කියන්නේ නමුත් සිංහල බෞද්ධයන් අතර නම් එහෙම සංකල්පයක් තියෙනවා. දැන් ඒ වගේම ආසනය කියන සංකල්පය ඒකත් එක එක්කෙනාට තියෙන එක එක විදිහ. දැන් සමහර ගෙවල් වල ආසනය කියတာ රස්සට නිකන් මේ මෙහෙ බාම්බු ඒවට දාලා නිකන් රිදි වගේ දාලා ඒව ආසනයට ඇටට මේ ගෙදර හිතුවට සමහර ගෙදෙට එන සමහර අය ඒව ආසනෙට හිතන්නේ. එහෙම නැත්නම් අර ගොඩක් කියා වගේ දෙන ආසන. ගොඩක් කියා වගේ තියෙනවානේ අර පොඩි. එහෙම. මේ වගේ ඒවා. සමහර ගෙවල් වල වාඩි වෙන්න කියලා නම් මොකද දෙනෙක් ඒ වාඩි වෙන්නේ නැහැ. මේවත් නැත්නම් අර දැන් මේ උලම් පොර වල වගේ දින අර මේ මොනවද ඒවත් මේ රබර් වලින් හදපු ඒවත්. ඒවත් තියෙනවා. නමුත් හැමෝම ගිහලා ඔය වාඩි වෙන්නේ නැහැ. එතකොට පේනවා මේ සිංහල සමාජයේ වුණත් මේ ආසනය කියන එකත් හැමෝටම පොදු සංකල්පයක් නෙමෙයි. එක එක කෙනා එක එක විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි ආසනය කියලා එකක් නිර්මාණය කරගෙන සංකල්පයක් ඒ සංකල්පේ ඉතින් මේවට අවු වෙනකොට අපි ඒවා ගැන මේ විදිහට හිතනවා. මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ
සංකල්පවලට අවු වෙන්නේ මොනවද? සංකල්ප කියන්නේ මොනවද? සංකල්ප තනා ගන්නේ කොහොමද? මේකයි ප්‍රශ්නේ. අපිට සංකල්ප තනන්න වෙන්නේ මනසින්. මෙන්න විදිහක් නැහැ. කාණ තිබුණට, නහය තිබුණට, ඇහ තිබුණට, රට තිබුණට, දිව තිබුණට ඊමෙන් සංකල්ප තනන්න බෑ. ඊම උපකාර වෙනවා මනසට. යම් යම් සංකල්ප හදාගන්න. අපිට ඒ පිළිබඳව යම් කිසි ආකාරයක දැනුමක් ලැබෙන්න ඕන මේ මේක පුටුවක් කියලා කියන්නට. මේ පුටුව පිළිබඳව අපි ඇහෙන් දකින්න ඕනේ. මේ ඇහෙන් දැක්ක පමණින් මදි. ඒකට මනසත් එක්කම වෙලා මේ පුටුව ගැන සංකල්පය අපි හදාගන්න. දැන් ප්‍රශ්නේ මේකයි. පුටුව ගැන සංකල්පය අපි හදාගෙන ඇහෙන් ඇහැට පෙන්න ටික. ඇහෙන් නොපෙනු දේවල් පුටුවට අයිති වෙනවා. දැන් අපි ගමු අපේ ශරීරය. අපේ ශරීරයම අපි කියනවා කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මේ ශරීරය. නමුත් සමහර උදවිය කියනවා මේ ශරීරයෙන් රැස් පිළිදෙනවා. එහෙනම් අපි ඇහැට අහුවෙන්නේ නැහැ. නමුත් සමහර කැමරා වලට ඒකට අහුවෙනවා. දැන් මේ කැමරාවට අහුවෙන කොටස අපි ශරීරය ඇතුළේ සංකල්පගත කරන්නේ. අපි කියන්නේ මේ කොටස තියනවද නැද්ද කියන එක නෙමෙයි. කොටස තියනවද නැද්ද කියන එක කතා කරොත් එහෙම කොටස තියනයි කියලා මම බෞද්ධවාදී කියනවා. නමුත් මම කියන්නේ සමහර ඇස් වලට අහුවෙනවා මේ සමහර ඇස් වලට කියන කැමරා ඇස් වලට තවත් දේවල් පේන්න පටන් ගන්නවා. දැන් මේ පේන්න පටන් ගන්න ටිකේ මනුස්සය එක්කම වෙලා ඒකට ශාරීරිය කියලා කිව්වොත් එතකොට අපි ශාරීරිය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි උස බලනකොට අපි මෙතන මෙතෙන්ට බලන අර රැස් එක්ක බැලුවොත් එතකොට උස කොච්චරක් විතරයි? ඒකත් එක්ක අපි මනසකින් අපි නිසා ශරීරය කියන සංකල්පය අපි තනා ගන්නවා නම් එතකොට කොච්චරක් විතර වෙයි? දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. උගත ප්‍රශ්නය අපි මේ මොන විදියට කිව්වත් අපි ලෝකයේ දිහා බලන්නේ සංකල්පවල. මොන විදියන්නේ අපි ඒවට නම් පද යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂණ පද යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාපද යොදා ගන්නත් පුළුවන්. දුවනවා කියන කියන්නත් පුළුවන්. ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. නිදා ගන්නවා කියලා කියන්නත් පුළුවන්. ආකාරයේ වචනයක් සංකල්පයක් අපි ගාව තියෙනවා. මේ රූපී විවිධ දේවල් ගැන අපි කතා දැන් මම කතා කරනකොට මම කතා කරන සෑම දෙයක් ගැනම මේ විදිහට වෙල්ලෙන්න එපා. දැන් මම කියව විවිධ දේවල් කියලා. විද්‍යාවල් කියලා එහෙම කිව්ව ගමන් කාට හරි එහෙම ආ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒකත් මේ මම කියන්නේ මේ දේවල් අපි හදා ගන්නවා මේ විදිහට. හදාගත්තට පස්සේ මේ දේවල් වෙන්නේ ඉතින්සෙල්ලා. දේවල් නැහැ. ඊටවල ප්‍රශ්නේ වෙන්නේ මේ දේවල් අපි හදාගන්නේ අපේ මානසින් අනිකුත් ඉන්ද්‍රයන් එකතු කරගෙන. දැන් චක්කු විඥානය කියලා ගත්තොත් එහෙම ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක ඇති වෙන්න මනසත් තුළ චක්ෂුත් තුළ. නිකම් ඇති වෙන්නේ. ඒ චක්කු විඥානය කියලා ඇති වෙන්නේ. අනිකුත් ඉන්ද්‍රියන් ගත්තත් මේ විදිහට තමයි සෑම විඥානයක්ම ඇති වෙන්නේ. මනසින් පමණක් ඇති වෙන්නා වූ සංකල්ප කරනවා. මනකින් පමණක් ඇති වෙන්නා වූ සංකල්ප. අනෙක් ඉන්ද්‍රිය මනසත් ඉන්ද්‍රියක් බෞද්ධ ක්‍රමයක මනසත් ඉන්ද්‍රියක් අනෙකුත් ඉන්ද්‍රිය නැතුව මනසින් පමණක් ඇති කරගන්න පුළුවන් සංකල්ප ටිකක් තියෙනවා. ඒ අනුවම මනස සංකල්ප හදන මනස තමයි සංකල්ප හදන්නේ. මනස සංකල්ප හදන්නේ අනෙකුත් ඉන්ද්‍රියන් එක්ක. සමහර වෙලාවට මනස පමණක්ම සංකල්ප හදනවා. ඒත් ඉන්ද්‍රියන්ගේ ආධාරයක් නැතුව. දැන් මේ සංකල්ප වලින් හදාගත්ත ලෝකය
කියන තැන අපි මේ කතා කරා. මේ සංකල්ප වලින් හදාගත්ත ලෝකය කියන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ සංකල්ප වලින් හදාගත්ත ලෝකය සංකල්ප නිසා තමයි අපි මේ සසර දික් කරගන්නේ. මේ එකක් නේද? මේ සසර අපි යන්නේ සසර ගමන් කරන්නේ මේ සංකල්ප හදාගෙන සංකල්ප වලින් මේ හදාගත දේවල් වලට අපි ඊට පස්සේ ආස ගන්න කොටයි. ඒ වගේ මේ සංකල්ප අපි හදා ගන්නකොට එහෙම හදාගන්නේ අපි මේවා නিত্য වස්තු හැටියට බොහෝ වෙලාවට. ඒවට ආත්මයක් තියෙනවා කියන අදහසකින් තමයි සායන සංකල්පයක් හදාගන්නේ. අපි ආත්මය කියන එකේ මනස ගන්නේ මිනිසුන්ට ප්‍රාණීන්ට සාමාන්‍ය සත්ත්වන්ට කියන ආත්මය පමණක් නෙමෙයි. අපි මේ ආත්මවාදය ගැන කතා කරනවා. මේ ප්‍රාණය ප්‍රාණාත්මවාදය. අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ මේ ප්‍රාණාත්මවාදය තමයි ආත්මවාදය කියලා කිව්වා. මම කියලා කිව්වා. මේ මගේ ආත්මයක් ගැන කතා කරනවා. අඳුරගෙන මේක වැරදි. ආත්මයක් එහෙම කතා කරන්නේ නැහැ. අපි හිතන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. දැන් මේ වගේම තමයි පුටුව කියලා එකක් තියෙනවා කියලා හිතුවත් එහෙම මේකත් ආත්මවාදී අදහසක්. පුටුව කියලා එක තියෙනවා කියලා කියන්නේ මේක ප්‍රාණයක් නැති වෙන්න පුළුවන්. ප්‍රාණයක් නැති වුණත් මේක සංකල්පයක් හෙට අපි එහෙම හිතමු. ඊවට ඕනනම් අපිට ධර්මාත්මවාදී කියලා කියන්න පුළුවන්. ඒකත් ආත්මය. පුටුවක් තියෙනවා කියලා හිතනම ඒකත් ආත්මය. දැන් මේ කොයි විදිහට ගත්තත් මේවා තියෙනවායි තියෙනවායි කියලා කිව්වොත් එහෙම මෙතන මේකේ තියෙන මේකේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ පැවැත්ම කියන එක ඇති කරගන්නේ මනස විසින්. මනස සංකල්පයක් එක්කද කුඩුව තියනවද නැද්ද කියලා දැනගන්න. මනස කියන කුඩුවක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා මේ කුඩුව වෙනස් වෙනවා කියලා. තියක් කලින්ට පුටුව නිරනවා. පුටුවේ පාට වෙනස් වෙනවා, පිච්චෙනවා. ඊට පස්සේ අපි කියනවා පුටුව වෙනස් වෙනවා කියලා. අර පුටුව වෙනස් වෙනවා කියලා කියන්නේ පුටුව කියලා එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ වෙනස් නොවන පුටුවක් කියලා එකක් හරයක් කොහෙද තියෙනවා. නමුත් මේ රස්සේ මේ පුටුව වෙනස් වෙනවා. අපි කියන කෙනෙකුට තේරෙන්නේ මමයි කියලා කියන්නේ කින්නවා. පොඩි කාලේ ඉඳලා නියමතෙක් මම කෙනෙක් ඉන්නවා. නමුත් මේ මම වෙනස් වෙනවා. පොඩි කාලේ ලතුරු කාලේ දිනා නම කාලේ දිනා තරුණ කාලේ මහලු කාලේ ඊට පස්සේ ජරා වෙනා මේ යනවා. නමුත් මේ යන්නේ අර ලතුරු වාම තමයි කියලා අපි හිතනවා. අවදාරි වර්ධනය වෙලා මේ වගේ එහෙම දෙයක් තමයි අපි හිතන්නේ. අපි මේ වෙනස කියලා කියන්නේ වෙනස් වෙන දෙයක් තියෙන තැනක. වෙනස් වෙන යමක් අවදීනවයි කියලා හිතාගෙන තමයි වෙනස ගැන අපි කතා කරන්නේ. දැන් මොකද ඔයිට වඩා අපිට කරන්න විදියක් නැහැ. අපේ මේ මනස ස්වභාවය අනුව මොකද ඔයිට වඩා තේරුම් ගන්න විදියක් නැහැ. මනසින් තේරුම් ගන්න ඕන විදියට තමයි. මේ විදියට මනස සංකල්ප නිර්මාණය කරනවා. මේ සංකල්ප නිර්මාණය කරන්නේ සමාලලට අනිත්‍යත්‍යයක් එකතු වෙන ඉන්ද්‍රත්‍යයක් එකතු වෙන ගැතුව. මේ සංකල්ප ලෝකේ තමයි මේ ලෝකය කියලා කියන්නේ වෙන මොනවත් නැහැ. ඊට වඩා දෙයක් අපි දකින්නේ. දැන් මගෙන් අහුවත් මේ හොඳයි. මේ සංකල්ප වලින් තොරව නැමේ අපි සංකල්ප නිර්මාණය කරනවා. සංකල්ප නිර්මාණය කරන්නේ නැතුව මොකක් හරි පවතිනවා. යකෝ මේකට එකතු වෙච්ච නිකන් ලොකු පිටිගොලියක් හරි මේ වගේ දෙයක් මේ හැමදාම මේක අපි යම් යම් දේවල් කඩලා කඩලා ගන්නවා මේක සංකල්පයක් මේක බුදුව මේක මෙහෙමයි 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 කියලා අපි ගන්නවාද එකට එකතු වෙච්ච එකට බැඳිච්ච ලෝකයක් තියෙනවා මේක අපිට පේන්නේ නැහැ මේක මනසින් අපිට පේන්නේ නැහැ අපේ ඉන්ද්‍රියකටවත් ඒක පේන්නේ නැහැ මනසටයි ඉන්ද්‍රියට මොකක්වත් පේන්නේ නැහැ අර දේව ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙන් අපි පොඩි පොඩි කෑලි කඩා ගන්නවා.
කඩාගෙන ඒ කෑලි මේසේ හැටියට පුටු හැටියට මේ කණු හැටියට මේ විදිහට අපි හිතන්න පුරු කරගන්න. කඩාගෙන වෙන් කරගෙන. ඒකද මම මේ කියන්නේ. අපිට නොපෙනෙන නොදැන නොතේරෙන අවබෝධ නොවන ලෝකයක් පවතින. දැන් ඕක එක්තරා විදිහට ගත්තොත් එහෙම බ්‍රහ්මන් ගැන කියන එකේ කොටසක්. බ්‍රහ්මන් කියලා කියන්නේ උලෝකයට. බ්‍රහ්මන් තත්ත්වය. මේ බ්‍රහ්මන් අපිට නොතේරෙන නිසා අපි බ්‍රහ්මන්ෙන් වෙන් වෙලා අනිත් ඒවාත් වෙන් කරගන්නවා. මේ වෙන් කරගන්නේ අර එකට බැඳිච්ච දේ. මම ඉස්සරම මේ ගැන කතා කරනකොට මට තිබුණ අදහස ඒවා දැන් වෙනස් වෙනවා. මගේ ලෝකේ පොත කියවුවොත් මගේ ලෝකේ පළවෙනි මුද්‍රණේ මේ මුල් පොතේ තියෙන්නේ අදහසෝ. ඒවා Hindu ආගමෙන් නැත්නම් Hindu ආභාෂයෙන් ලැබෙච්ච දේවල්. නැහැ කියන්නේ. මොකද ඒවා මට අපිට ලැබුණේ මේ contemporary ගැන කතා කරන්න ගිහිල්ලා David Bohm කියලා ඇනත්ගේ පොත් කියලා එයා Hindu ආගමෙන් බොහොම ආභාෂය ලැබුවේ කෙනෙක්. නිවහරපු දේවල් ටිකක් තියෙනවා නතුවනේ. ඒ කියන්නේ මේ ලෝකේ කඩක් පුතක් යන කියන එකේ තේරුමත් ඒකයි. පුතා අපි පුතක් කියන කියලා අපි කියනනේ. පුතක් යන කියන එකේ තේරුම වෙන් කරන තැනක් තාගෙන. දැන් එහෙම වෙන් කරන අයද අපි. ඒ කියන්නේ අපි පුතක් කියන කෙනෙක් පොදු සංකල්පයක් වුණාට ඒක ඉස්සරහ පාවිච්චි වෙනවා කියනවා. පුතක් කියන වෙන් කරන තැනක් තාගෙන. එකෙනෙමි සමස්ත ලෝකයක් තියෙන සමස්තයක් කියලා එකක් තියෙනවා. බ්‍රහ්මන් එක්ක ඉන්න සමස්තකේ සමස්තය කියලා කතා කරනවා. බ්‍රහ්මන් කියනත් අපි වෙන් වෙලා පුතත් යන බ්‍රහ්මන් එක එකතු වෙච්ච දාට මේ වැඩි හරියනවා. කෙලවරක් වෙන්න නම් බ්‍රහ්මන් එක එකතු වෙන්න. මේ වගේ තමයි එක බලන්නේ ඉස්සර බ්‍රහ්මන් දිහා බලන්න පස්සේ එක තවත් වෙනස් කරගත්ත අද්වෛත වේදාන්තයට එනකොට ඒවා වෙනස් වෙනවා. මේ බ්‍රහ්මණින් වෙන් කරනවා කියන අදහසක් වැරදි. මේ මොකද බ්‍රහ්මණින් වෙන් කරනවා කියලා කිව්වොත් බ්‍රහ්මණින් වෙන් වෙච්ච නෑ බ්‍රහ්මණ විතරයි ඉන්නේ අද්වෛත. අද්වෛත කියලා කියන්නේ දෙකක් නෑ. එකයි බ්‍රහ්මණ පමණයි. ඒක නොතේරෙන එකයි මේ ප්‍රශ්නේ. මේ වගේ දෙයක් කියන්නේ. නමුත් අපි මේ කියන අදහස කියන අපි මොකද්ද මේ කියන්නේ? සංකල්ප අපි නිර්මාණය කරනවා කියන. සංකල්පවලින් තොර ලෝකයක් තියෙනවා. එහෙම ලෝකයක් තියෙනවා අපි කවුරුත් එක්කලා ගොරෙක් දැකලා තියෙන කොහොමද දන්නේ? එහෙම ලෝකයක් තියෙනවා නම් ඒකත් තාගේ නිර්මාණයක්. ඒකත් අපිමයි කියන්නේ. මේව ලෝකයක් තියෙන එක වෙන කවුරක් නැහැ. ඒකත් අපිම නිර්මාණය කරගන්නවා. මානසින්ම නිර්මාණය කරන එක දැකලත් නැහැ තමයි. ඉන්ද්‍රියන්ගෙන් දැකලා නැහැ. කවටක්වත් මේ ඔක්කොම එකට බේනවේ. එහෙම නැත්නම් දැන් කරපන් කිව්වා. සමානලාට අපේ ඉන්ද්‍රියවල ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ද්‍රිය නිසා මේ පොළොවේ සීමාවක් තියෙනවා. අපේ ඇස් මීට වඩා තීක්ෂණ නම් මේකෙන් පිට වෙනවා කියන රැස් අපිට ලබා ගන්න පුළුවන් නම් ධාර්ණය කරගන්න පුළුවන් නම් අපි ඒක එක්කම කරගන්න. දැන් මගේ ගන්න පුළුවන් එළියෙන් පිට වෙනවා කියන රැස් තියෙනවද? මේ ප්‍රශ්නේ නෝ. අපි පිට වෙනවා අපි මේ මොනවා හරි තියෙන මේ මොනවා හරි තියෙන මේවා සමහර දේවල් අපි එකට ගන්නවා. එකට ගන්නේ අපේ ඉන්ද්‍රිය නිසා. මේක එහෙම කියමුකෝ. මෙතන ලොකු දෙයක් මොනවා හරි. ඉතින් අපි යමක් කඩලා ගන්නවා. ලබුදේ කියනවලට වඩා හොඳයි මොකක් හරි දෙයක් අපි ගන්නවා අපේ ඉන්ද්‍රියවලට තේරෙන විදිහට අපි යම් යම් දේවල් ගන්නවා මනසත් එක්ක එකහම වෙලා මේ විදිහට තමයි මේ සංකල්ප ටික හදාගන්නේ. නමුත් ප්‍රශ්නේ මේ සංකල්ප තියෙනවද? ඔබ එහා සංකල්ප එහෙම ලෝකේ භෞතිකව තියෙනවද? භෞතිකව නැහැ. මෙතන විඥානවාදී කියලා කිව්වට ඔකට මහ ලොකෝට ඔය විඥානවාදී විඥානවාදී කියලා කියන අදහස් වල භාගයක් බටහිරින් ගත්ත ඒවත් එක ගලවන් අරගෙන වැරදියට හිතන කේවා. මේකම විඥානවාදයක් මේ පාරේ එකක් නැහැ. නමුත් මේ මනස ප්‍රධානයි කියන එක ಭಾರತයේවත් තැන්වල තියෙනවා. ගාක් ශාස්ත්‍රඥ වංශේලාගේ ධර්මවල මනස ප්‍රධානයි කියන එක කියනවා. කොහේ හරි මේකෙන් අපේ බෞද්ධ සංස්කෘතියෙත් මනසට ප්‍රධාන දෙන දෙයක්. ඉතින් මේ මනස තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් ඒව කරන්නේ මොකද කියලා අහුවාම තමයි අපි දෙන උත්තරේ මන්දනේ. මන්දනේ උත්තරේ මේ අපේ අවිද්‍යාව නිසා.
අවිද්‍යාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොතේරෙන නිසා තමයි මේක කරන්නේ මනස. වෙන හේතුවක් නිසා නෙවෙයි. තනි මනස කියන එක කොයි විදිහට හරි කොහෙද තියෙන්නේ කියලා මගෙන් අහුවොත් දෙකක් ප්‍රශ්නයක්. සමාලලට සමාරයක් විතරන්න බලන මේ මනස තියෙන්නේ මේ හෘදේ වස්තුවේක. හෘදේ වස්තුවේ පොඩි තැනක. එතන තමයි යෝගේ මනස තියෙනවලේ ඇවිල්ලා නැහොත් පිට වෙනවා. පොඩි තැනක් තියෙන හෘදේ හදවත කියලාත් අපි කියන වස්තුව කියලා කියන්නේ ලොකුම දෙයක් නෙමෙයි හෘදේ වස්තුව. එතනදී මනස තියෙනවා. තවත් සමහර දෙනෙක් කියන බලන මනස මේ ශරීරයේ හැම තැනම තියෙනවා. මට මෙතෙන්ට මෙහෙම කිනිතුත්තේ මට එක දැනෙනවා. මට ඒ විද්‍යාව කියන්න පුළුවන් හරි මෙතෙන්ට එන්නාම මේක ස්නායු මගේ මොළයට ගිහිල්ලා මොළයෙන් තමයි මේක දැනෙන්නේ කියලා. එහෙම කියතත් පුළුවන්. නමුත් මගේ නම් තේරුම මනස තියෙන්නේ යන්න ආවල් දැන කියලා කේන්ද්‍රගත කළා කියන එක වැරදි. මනස කියන එක සමහර ශරීරෙ පිටත් තියෙන පුළුවන්. ඒක අපි අල්ලගෙන තියෙන එකක් නෙවෙයි. ශරීරෙන් පිටත් තියෙන්න පුළුවන්. මේක සමහර වෙලාවට එක එක දෙන කේන්ද්‍රගත වෙන මේක දන්නේ ඇහිට. කියනවා දන්නේ. සමහර තැන් වල සමහර වෙලාවට කේන්ද්‍රගත වෙනවා වෙන්න පුළුවන්. සංකේතර වෙන්නේ කොතනද කියන එක අපි දන්නේ නැහැ. නමුත් විහිළු දෙයක් හැටියට මනස වෙ තියෙනවා. අවශ්‍ය නම් මේකෙන් පිට වෙලා යන්න උනත් පුළුවන්. ඉල්ලව නම් ආපහු වෙන්නත් පුළුවන්. මරණ ගිය මිනිස්සුන්ගේ අත්දැකීම් වල එහෙම දේවලුත් තියෙනවා. සමහර අය අපිට එක එක කාය කියලා කියන මනෝකාය කියලා තියෙනවා. මේ කතා බොහෝකෙට මනස පවතිනවද නැද්ද කියන එක එහෙම කායක් හැටියට පවතිනවද ධර්මයක් හැටියට පවතිනවද මේක වැරදි මම කියන්නේ එහෙම නෙවෙයි. නමුත් මනසක් තියෙනවනේ මනසක් නැත්තම් මෙතන අපි මොනවද කරන්නේ? මේ මනස විනා කියන එකත් පස්සේ එන මනස. දැන්ට අපි දු මනස තියෙනවා කියන්නේ. මේ මනස තියෙනවා තියෙන නිසා අපි එක කොහේ හරි තියෙන ශරීරය ඇතුලේ තමයි බොහෝ වෙලාවට ඔබ තියෙන්නේ. මේක හරියන්නේ කියන්නේ 99.99999 කාලෙ දිසීම ශරීරය ඇතුලේ තමයි ඔබ තියෙන්නේ. හොඳ ලයික් කරලා ඉන්න පිටක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ එහෙම තියෙද්දී අපි දැන් කියනවා මේ මනස විසින් නැති කරලා තියෙන ලෝකය. මේ ලෝකය මනස ඇති කරලා තියෙන නිසාම මේ සංකල්පීය ලෝකයක් නෙමෙයි කතා කරන්නේ අවසාන වශයෙන් දෙත්තා. මේ සංකල්පීය ලෝකය මොමනි මේක කියන්නේ. ඒ බුදුහාමුදුරු කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය කියලා. අපේ ථේරවාදයේ ශූන්‍ය කියන එක ඇත්තට ඉස්මතු කරන්නේ නැති වුණාට බුද්ධ දේශනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය කියන එක නැතම වෙලාවට පාවිච්චි කොටිම ඉන්දියාවේ ප්‍රාග්පරය වෙන දෙයක් බුදුහාමුදුරන්ගේ මේ ඒගොල්ල තේරුම් ගත් විදිහ නිවන ශූන්‍ය නම් පොතෙන් කියන්නේ මොනවද කියලා. මේ ශූන්‍ය මොනිකට යන්නේ මොනවද ශූන්‍ය නම් නේද මිනිස්සු අවදිසෙන් බලන්න වාකරි මේ තැනකට යන්නේ හොද තැනකට යන්නේ සපවත් තැනකට යන්නේ. නිවන කියනක ශූන්‍ය නම් මේ ඔක්කොම ශූන්‍ය නම් මොකටද එතෙන්ට යන්නේ කියලා අහෝ බවුනොත් හිටියා. දැන් ඒක අපි පස්සේ කතා කරමු ශූන්‍ය ගැන කතා. නමුත් දැනට අපිට තියෙන්නේ මේ සංකල්පීය ලෝකය කියලා එකක්. මේක භෞතිකව නවතින්නේ නැහැ කියන එක. ඒක බුදුහාමුදුරුවෝ කියන අනිත්‍ය කියලා. බුදුහාමුදුරුවෝ කියන දුකයි. බුදුහාමුදුරුවෝ කියන අනාත්මයි කියලා. අපි හිතන අපිට මේවා තේරෙනවා කියලා. අපිට ඒවා තේරෙනවා නම් අපි දැන් මාර්ග බල අවබෝධ කරගෙන ඉන්න ඕන. අනිත්‍ය කියන්නේ වෙනස් වීමක් කියන එක නම් මේ වුණා නම් අපි නිවන් දැකලා වප්පල්ති. අපිට වෙනස් වීමක් කියන එක දැනගත්තේ කොයි කරේද? එතන බොහොම පොඩි කාලේ අපි දන්නා වෙනස් වෙනවා කියලා එක බලන්න. නිට්ටය නවනවා කියන එකත් අපි දන්නවා. දැන් නිට්ටය කියන්නේ සංකල්පයක්. මේක තියෙනවා වෙනස් වෙන්න. නිට්ටය නවනවා කියන්නේ ඒක සංකල්පයක්. අනිත්‍ය ආයන ධර්මවල එක විරුද්ධ වචන අදා කරන මේක සංකල්ප. දුක්ඛ කියන්නේ මොකද කියන්නේ? මොකද්ද කියන එක නම් මම හරියටම දන්නේ නැහැ.
බොරු දෙයක් කරන එක තමයි අධ්‍යයනය කරන්න මොකද්ද මේ දුක් වෙන්නේ අනිත්‍ය කියන එක දන්නව නේද ඒකත් මම දන්නේ නමුත් අනිත්‍ය කියන එකට අභිලෝකයේ තියෙනනේ වචනයක් නිට්ටය නෙවීම කියන එක එහෙම වචනයක්වත් මම නෑ දුක් කියන එක මොනවද දුක් කියන්නේ වෙනස් වෙන විශාල තියන එක හොඳ පැත්තට වෙනස් වෙන්නේ නරක පැත්තට වෙනස් වෙනවා කියන්නේ යන්න බැස්සම දන්නේ නැහැ කියලා. නමුත් ඇති කොහරි කියලා කියලා ඇති ටිකක් කල්පනා කරන්නත් ඕනේ කියලා කියන්නේ අනාත්ම කියන එකත් අපිට තේරෙන්නේ ආත්මයක් කියන එක නම් අපිට තේරෙනවා. ආත්මයක් නැහැ කියන එකත් අපිට තේරෙනවා. බුද්ධියෙන් තේරෙනවා. නමුත් මේ බුදුහාමුදුරුවෝ කියන අනාත්මය නම් අපිට තේරෙන්නේ නැහැ. තේරුණා නම් ආයෙ නිවන් දකින්න මුල් නැහැ. ඉතින් නිවන් දැකලා දැන්නා. එතකොට මං කියන මේවට මේවා සංකල්පන නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා බුදුහාමුදුරුවෝ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේවා සංකල්ප නෙවෙයි. ඒක සංකල්ප වුණා නම් අවිදෝක මනසින් අවබෝධ කරගන්න එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. දැන් තමයි අපි මනසින් ගන්න අනිත්‍යයක් තියෙන්නේ. මේක අපි ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙමනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මනස ගැනක් මේ පවතිනවා අපි හිතන විදිහට. මනස කියන්නේ මොකක්ද? දැන් භෞතිකවාදීෝ කියනවා මනසින් තොරව මේ සියල්ල පවතිනවා. සාමාන්‍ය විඥානවාදී මොන ගුරුකුලයකට ඇතුළත් අවසාන වශයෙන් කියන්නේ මනස තමයි මේකේ නිර්මාණපතිය. හරියට නැත්නම් මනස තමයි මේක දරාගන්නේ. ඕ මනසින් තමයි මේක ඇති වෙන්නේ කියන මොනක් පරිදිරුත් එකේ කියනවා. ඒත් ඒගොල්ලන් කියන්නේ මනස පවතිනවා අනිත්‍ය පවතින්නේ නැහැ මොන අර්ථයකින්ද? මේකට මනස පවතිනවා අනිත්‍යයට මනස හැරෙන අනිත්‍ය පවතිනවා. භෞතිකවාදීෝ කියන්නේ මනස කියන එකත් භෞතිකයේම කොටසක්. සංකේණයේ විකාශයේ ප්‍රතිඵලයක් එක තමයි මනස ඇති. හරියට සාමාන්‍ය පදාර්ථ වලින් අකාබනික දේවල් හදන ඊට පස්සේ කාබනික දේවල් ඊට පස්සේ ජීවය හදනවා. ඊට පස්සේ මේ ප්‍රාණය හරි මනස හරි හදනවා. ප්‍රාණය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ මොකද ඒක. ඊට පස්සේ මනස හැදෙනවා. මනස හැදෙන්නේ මොලේ කියන එකක් තියෙන සත්‍යය. මේ විදිහට මොලේ කියන එක තමයි මනස කියලා අවසන වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මේ අවසන වශයෙන් ඔක්කොම භෞතිකයේ කොටස් හැටියට තමයි. අය ඒක ප්‍රශ්න තියෙනවා. භෞතිකයේ හැටියට ගන්නවා නම් මනස හැටියට ගන්නවා නම් මොලේ. මොලයක් කියන එක නැති මිනිස්සු ජීවත් වෙලා තියෙන මනසක් ඇති. එහෙම අවස්ථාවක් පටේර වෛද්‍ය ඉතිහාසයේ දෙකක්වත් තියෙන අඩුපාඩුයි මන් දන්නේ. තවත් ඒවා ඇති. මොලයක් නැතුව ඉපදිච්ච ළමයි. මොලේ කියන්නේ මේ. ඒ මාස්ටිකේ දොකටය කියන එක නැතුව ඉපදිච්ච ළමයි ඉන්නවා. ඒ ළමයි යම් යම් දේවල් කරගෙන තියෙන වැඩ වැඩ ඒ කියන්නේ සාමාන්‍ය අනිත්‍ය කරන වැඩ. ඔව් සියල්ලම නෙවෙයි. යම් ප්‍රමාණයකට කරන්න පුළුවන් තරමක් ලබන ඒ දක්ෂකම ලැබුවා ඒ ඉන්න. මේ අවස්ථා දෙකක් ගැන අනුතරමින් කියවෙනවා. දැන් ඒ කියන්නේ මනස කියන එක මොලේම නෙවෙයි කියන එක එතනින් පැහැදිලි නම් ඒක නම් පිළිගන්න ලැසි නෑ. මොකද මේක අවස්ථා දෙකයිනේ. අවස්ථා ලක්ෂ ගානකින් දෙකක් කියන එක ඒක ඒ වෙලාවේ ක්‍රමයක ඒක නොසලකා හැරියට. මේක එච්චරයි ඒක වැඩක් නෑ. අවශ්‍ය හැදෙකට සාමාන්‍ය හැදෙකට මෙහෙම තමයි කියන්නේ. නමුත් විඥානවාදීන්ට මනසක් කියලා පොතේ. දැන් මේකේ ප්‍රශ්නේ තවත් පුඩක් ආවා. මේ ප්‍රවත්න පිළිබඳ ප්‍රශ්නේ. මොකද බෞද්ධයන් අතරක් මහා ප්‍රශ්න වලට තුරුදු කාරණයක්. තුන්වෙනි ධර්ම සංගායනාව වෙන වෙලාවෙත් මේක ප්‍රශ්නයක් බවට පත් වෙනවා කිව්වා. මේ ධර්මවාදී සහ ජනවාදී කියලා එකක් තුන්වෙනි සංගායනාවේදී ඇති වුණා. ඒක තමයි ලංකාවට ආවේ. මිහිඳුරන් ලංකාවට ගෙන ආපු බුදුදහමේ ධර්මවාදී ජනවාදී තියෙනවා. ඒක තේරවාදී ධර්මයක්.
ඒ කියන්නේ මේ ප්‍රශ්නය මේ ධර්ම පවතිනවාද? පවතිනවා කියන එක දැන් විස්තර කරන්නේ කොහොමද? දැන් අපි කියනවා උත්පාද තితి භංග කියලා. දැන් තితి කියවහම මේ කියන්නේ පැවැත්මක් තියෙනවා. මේ පැවැත්ම කියන්නේ කොතෙන්ට ආවේ කොහොමද? එමෙතන නෝක කොයිතරම් කාලයක් පවතිනවා තితి. දැන් තේරවාදී නෝම කිව්වට මොකද? සමහර උදේ ඉන්න බෞද්ධයෝ ඒ තితి අත්හැරලා ගන්නවා. තితి කියන එක නෑ උත්පාද භංග. සෞත්‍රාන්තිකය කියන කොටස සෞත්‍රාන්තික තියෙන ඒ කුරුකුලය ඉංගලන් තිතියක් ගන්නෙ නෑ. තිතියක් ගන්නෑ උත්පාද භංග. උත්පාද භංග නම් මේක පවතින වෙලාවයි තමයි මේක දැනගන්නේ. මේ ප්‍රශ්නයක් තියෙනවා කියක් අමාරු කියක් කොහොමද? මේ ප්‍රශ්න නෙවෙයි අමාරු ප්‍රශ්න. එතකොට මේකෙදි තමයි මේ ෂණයක් පවතිනවා කියන අදහස. ෂණයකට බොහොම ටික කාලයකට පවතිනවා ෂණවාදය. ඒකත් එක්ක ධර්මවාදයකුත් තමයි. මේ ධර්ම ඒවා සුළු කාලයකට පවතින දේවල්. දැන් මේක වෙනකොට තුන්වෙනි ධර්ම සංගායන ඊටත් අවුරුදු 200කට 300කට විතර පස්සේ නැත්නම් ඒ කාලේ නෑ අවුරුදු 200කට 300කට පස්සේ නාගරජුන හාමුදුරගේ කාලේ නාගරජුන හාමුදුර මේකට පෙර තදින්ම පාරකට පාරණ්‍යාල උන්වහන්සේම කොහෙද මේක පවතින්නේ? ක්ෂණයක් කියන්නේ මොකක්ද? ක්ෂණයක හරි පවතිනවා නම් කොහෙද පවතින්නේ? මේක පවෙත්න කියන්නේ භෞතික වශයෙන් මේක ආත්මයක් තියෙන ක්ෂණයකටයි. උන්වහන්සේ ප්‍රශ්න කරේ ධර්මාත්මවත් ශනේකට හරි මේ පුඩුවක් එකට පවතිනවා නම් මාක පුඩුව නෙමෙයි ඒක ධර්මයනේ. ධර්මයේ හැටියට මේක විශ්ලේෂණය කරගෙන විශ්ලේෂණය කරගෙන යනකොට ඇති වෙන දෙයක් තමයි මේ දැන් අපි චිත්තක්ෂණය කියලා කියනවනේ කන චිත්තක්ෂණය රූපක්ෂණය මේ විදිහට කියන මේ ෂණ කොහෙද තියෙන්නේ? රූපක්ෂණයක් තියෙනවා නම් මේ ෂණේදී මේ රූපේ පවතිනවා නම් සමහරවිට කියන රූපයට රූපක්ෂණයකට චිත්තක්ෂණ 17ක් තියෙනවා කියලා. අපි ධර්මයේ විස්තරක තේරවාදී අපි ධර්මයේ මේ විදිහට විස්තර කරනවා. මේක එහෙම චිත්තක්ෂණ 17ක් තුළ රූපක්ෂණයක් ඇති වෙලා ඒ රූපක්ෂණයක් ඇති වෙන වෙලාවෙ චිත්තක්ෂණ 17ක් ඇති වෙනවා නැති වෙලා යනවා. දැන් මේ ප්‍රශ්න අහන්න පටන් ගන්න. අහලා ආදරණීය නාමුල තදින් පහරද. ආරණීය ලංකාවේ කිව්ව මේක නැද. වැරදි වැරදි කියලා උන්වහන්සේ ඊට පස්සේ කිව්ව මේ එකක්වත් හරියන්නේ මේ පටිච්චසමුප්පාදය ප්‍රමණය මෙතන තියෙනවා. පටිච්චසමුප්පාදය කියන්නේ මේක නිසා මේක ඇති වෙනවා මේක නිසා මේක ඇති වෙනවා එච්චරයි. මෙන්න මේ දේවල් නිසා මේක පත්‍ය මේක මේ පත්‍ය කියන ගේනාමි සතු මේක නිසා මේක ඇති වෙනවා කියන අවස්ථාවේ වෙන මොනක්වත් මේක නැත. එහෙම නැත්නම් මේක ගන්නවා මේක තියනවායි කියලා ගත්තොත් එහෙම මේක ප්‍රශ්නයක් කියලා. මේ සංකල්පී ලෝකයේ සම්පූර්ණයෙන්ම ශූන්‍යයි. එහෙම පැවැත්මක් නැත. මේ පැවැත්මක් නැත කියන තැන ඉඳගෙන තමයි මේ ශූන්‍ය කියන කතාව එන්නේ. ආගර්ජන වඳුරක වැටෙන්න. දැන් උන්වහන්සේ එතනින් නැවතුනේ. එතනින් නැවතෙන්නේ නැතුව මේ ශූන්‍ය කියන එක සාකර කියලා දෙන එක. අනිත් දුකාරස ශූන්‍ය. ඊට පස්සේ මේ ආගරජනාඹුරේ වැඩි මොකක්ද? ශූන්‍ය කියන එකට එහාට ගිහලා තව ශූන්‍යතාව කියලා සංකල්පයක් උත්තරිනවා. මේ ශූන්‍යතාව තමයි මේකේ තියෙන්නේ. වෙන මොනක් නැහැ. ශූන්‍යතාව තියෙනවා. ඒකට ඒක ප්‍රශ්නයක් නෑ. ආගරජනාඹුරට ඔබ කියලා දෙන්න කවුරක් හිටින්ද නැහැ. මට පේන හැටියෙන් නම් ඔබ උන්වහන්සේගෙන් ප්‍රශ්නේ අහලා නැහැ. ශූන්‍යතාව පවතිනවද නැද්ද? ඒක ප්‍රශ්න කරලා ඊට පස්සේ ප්‍රශ්න කරාට වඩා ඒකෙන් මිනින් පැත්තකට ගියා. ඊටත් අවුරුදු 200කට 300කට පස්සේ ආපු ශංකරාචාර්ය කියන කෙනාට. එයා ඒකෙන් අරගෙන එයා තමයි අද්වෛත වේදාන්තේ ගොඩනගලා ශුන්‍යතාව කියන එකේ අනිත් පැත්ත කන පිට අද්වෛත බ්‍රහ්මන් කියන සංකල්පය ඇති කරගත්තා. ඉන දෙකක් නැද. ශුන්‍යතාව දෙකක් නැද. ශුන්‍යතාව දෙකයි තියෙන්නේ.
ශුන්‍යතාවේ අනිත් පැත්ත ධන පැත්ත. ශුන්‍යතාව වෙන පැත්තක නෙමෙයි. ධන පැත්ත තමයි අද්වෛත බ්‍රහ්මණ. ඒකට අවුරුදු 900ක් ආයෙත් 100 වසර වෙනකොට ඒකත් තව උතනින් ඉවරයි. දැන් ඊට පස්සේ අපිත් උතනින් ඉවරයි. අපිත් උතනින් ඉවරයි. ඊට පස්සේ මොනවා කවුරුහකට ප්‍රශ්න කරන්න ගියත් නෑ, වර්ධනය කරන්න ගියත් නෑ, මොනවා කරන්න නෑ. ඒක ආරක්ෂා කරගෙන අපි හිටියා. ධර්මවාදයේ සිනවාදයේ ථේරවාදයේ අනිත්‍යව ටික මේ නාටකයක් නෙමෙයි. ආරක්ෂා කරගෙන අපි යන්නේ අපිට උත්තරක් නෑ. ශුන්‍යතාව කියන්නේ මොකක්ද කියලා ඒක ප්‍රශ්නයක් නෑ අපි කවුරක්වත්. මේ වාන්නේ කියන්නේ ශංකරාචාර්යයන් ශුන්‍යතාව යන පැත්ත හැරිවා. මේකට අපි මොකක්වත් කියද කියන්නේ අපි අපේ වාඩේ ලංකාවට එලා හිටියන මේ සෑම දෙයක්ම ආරක්ෂා කරගන්න අපිට. ඉන්දියාවත් එක්ක මෙහෙම විශේෂ ගනුදෙනුවක් තිබුණේ නෑ. ශාස්ත්‍රීය වශයෙන් අපේ අය පැත්තේ ඉස්කෝල වලට ඉස්කෝල ගන්නේ ආයතනවලට ගියා. නමුත් විශේෂ වශයෙන් අපි මේව සම්බන්ධයෙන් පවත්වාගෙන ගියේ. ඉතින් ඔය කාරණාත් එක්ක තමයි මේ මනස කියන එකට දැන් අර්ථකථනයක් අවශ්‍ය කියලා මට හිතුනේ. ඕක ඔහොම කියකින් ඉඳ බෑනේ හැමදාම. හැමදාම අපිට කියන්නේ බෑ ආශිර්වාදේ හරි. එහෙම නැත්නම් ධර්මවාදේ හරි වෙන පවතින. ඊට පස්සේ දැන් තවත් දේව ලෝකත් එක තියෙන පොත්වත් ආකල්පටිය අපේ කියන පරමාර්ථ ධර්ම කියලා ගන්නවා. සහ පරමාර්ථ නොවන එහෙම නැත්නම් මේ සම්මුතිය අපි අතකට ගන්න. සම්මුතිය සහ පරමාර්ථය කියන එක අපි කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ පරමාර්ථ ධර්ම වලට අපි යම් යම් දේවල් මේකලා තියෙනවා. දැන් නිවන කියන එක පරමාර්ථ ධර්මයක් හැට තමයි අපි සලකන්නේ. මේකට එකෙක් කෙනා එක දේවල් කියන්න පුළුවන්. නමුත් මේ පරමාර්ථ ධර්මයක් කියන්නේ මොකද්ද කියන එකත් ඊළඟට තවත් ප්‍රශ්නයක් හැට තියෙනවා. පරමාර්ථ හැටියටම ධර්ම තියෙනවද? දැන් පුදුව කියන එක නම් කාටවත් ඔබ කියන්න බලන්න හරි. පුදුව කියන්නේ මේ සම්මුතියෙන් අපි ගත්ත දෙයක්. ඒක අර මනස විසින් මේ සංකල්ප නිර්මාණය කරනවා කියන එක තමයි සම්මුතියෙන් ගන්නවා කියන කෙනා තුමේ. සම්මුතියෙන් තොරව මේක මොකදිනවා කියන එක නෙමෙයිනේ. එතකොට දැන් ඊයර්ථයෙන් ගත්තොත් එහෙම සම්මුතියෙන් තොරව පවතිනම් පරමාර්ථ ධර්ම තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නය තියෙනවා අපිට. සම්මුතියෙන් තොරව පවත්නා පරමාර්ථ ධර්ම තියෙනවා. දැන් ඊකටත් උත්තරයක් ඕන. මේ ප්‍රශ්න ගන්නවට මේ ප්‍රශ්නය නෙමෙයි. දැන් මේ ප්‍රශ්න ගන්නවටම දෙන උත්තරයක් හැට තමයි මේ මනස පිළිබඳව අපි ආකෘතියක් හදන්න. සහ අපි මේකෙදී අර බෝධි භික්ෂුන් වහන්සේ කියලා ආමතුරුමක් වහන්සේ ඇමරිකන් යුදෙව් ජාතිකයේ ථේරවාද බෞද්ධ ආමතුරුමක් ලංකාවෙත් ඉන්නවා වැඩම කරලා මේ ඉඳලා එනවා වැටුත් දැන්න මහින්දේ වඩ කරන්න සාමාන්‍ය නුවර බෞද්ධ මධ්‍යස්ථානයක් එක ක්ලිනයිද පොලවස්සම නැටයි. නමුත් උන්වහන්සේ කොහොමද යුදෙව්? මොකක්ද? යුදෙව කතා අත්‍යවශ්‍ය තේරවාදයට යුදෙව් සම්බන්ධයක් තියෙන කොහෙන් හරි. ඒකත් නැතුවත් වුණා කරත් යුදෙවන්ගේ තියෙන අන්තිම විශේෂ ලක්ෂණයක් ගොඩක්. ඒක නැතුවත් හරි අමාරුයි අපිට කොච්චර කිව්වත්. උන්වහන්සේ මෙහෙම කතා කළා. උන්වහන්සේ කියනවා මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මනසට ගන්න පුළුවන් අවබෝධය. අවබෝධය කියලා කියන්නේ මනසට ග්‍රහණය කරගන්න පුළුවන් සියුම්ම දේ තමයි උඩ. මනසත් මා ගොරහැඩිනේ. අපි හිතුවට මනස සියුම් කියලා මනස ගොරහැඩි. එතකොට මේ ගොරහැඩි මනසට ග්‍රහණය කළකත් හැකි සියුම්ම සංකල්ප ටික තමයි මේවත් තමයි සංකල්ප කියන වචනේ පාවිච්චි කරන්නේ නෝ. ඒව තමයි මේ ධර්ම සංකල්ප කියන වචන තුන මනසට ගත හැකි සියුම්ම ධර්ම ටික තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ උනාසය කරත්. මේක ලියලා තිනා උනාසේ අභිධර්මාර්ථ සංකල්පයේ ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඒකට ලියපු පෙරවදනේ තමයි ඔක තියෙන්නේ.
මේකත් හොඳ කතාවක් වුණා. මේකේ අවසාන වශයෙන් මේ උන්වහන්සේ කියන්නේ මොකක්ද කියන එක ටිකක් තවත් සලකා බලමු. මට වෙන්නේ කීයක තමයි මේ කියන්නේ මේ අපි කියමු ඊමියා පරමාර්ථ කියලා. ඊමියා පරමාර්ථ ධර්මත් මනසට ගෝචර වෙන මනසත් එක්ක සම්බන්ධ මනස විසින් නිර්මාණය කරගත්තු දෙයක්. දැන් මෙතන ප්‍රශ්නයක් ආවා. නිවනත් පරමාර්ථ ධර්මයක්. නිවනත් එතකොට ওই පරමාර්ථ ධර්මයක් එක්ක දානවාද කියන ප්‍රශ්න. තේරවාදී නම් ඔබ දානවා. මම හිතේ ඒක දාන එක වැරදි කියලා. එහෙමනම් නිවන උදෙන්ට එන්න බෑ. එතකොට අනිත් ඒවා පරමාර්ථ ධර්මයෙන් සැලකන්නේ. මේ පරමාර්ථ ධර්මයෙන් සැලකන්නේ මනසට ගත හැකි නැත්නම් මනසට ගෝචර වෙන සියුම්ම ධර්ම. ඊට වඩා එහා ධර්මයක් තියෙනවා නම් ඒක පරමාර්ථ ධර්මයක්. මේක හරියට මේක එක්තරා විදිහට ගත්තොත් එහෙම මේ ධර්ම කොටස් වලට කඩාගෙන ගියොත් කඩාගෙන ගිහිල්ලා අන්තිමට මනසට ගන්න පුළුවන් කුඩාම කොටසක් තියෙනවා. කුඩාම සංක කුඩාම ධර්ම. මේ ධර්මයේ තමයි පරමාර්ථ ධර්මය. හැබැයි ඒකත් මේ පරමාර්ථ කියන්නේ ඇබ්සලියුට් කියන වචනේ තේරුම නෙමෙයි. මනසින් තොරව පවතිනවා කියන එක නෙමෙයි. ඒකත් මනසේම දෙයක් බවට විචු වෝදිහාමුදුරුවෝ ඒක උනාසේ ගිලිවීමෙන් එතෙන්ට අපිව තල්ලු කරලා තියෙනවා. උනාසේ ගිලි නැති වුණාට එතෙන්ට යන එක තව එක පියවරක් පමණයි. දැන් එතකොට ඒ ඔක්කොම දැන් ගැලපෙනවා. දැන් මනස පවතිනවද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒකට දෙන උත්තරේ තමයි මනස කියන එකක් දෙනවා. ඒකට අහනවා මනස කාගේ යනවාද? මනසට වඩා සියුම් මනසක නිර්මාණය. එහෙමනම් ඒ සියුම් මනස කාගේ නිර්මාණයක්? ඕක කෙලවරක් නැහැ. ඒතර රෝමම කියන ඔය යන්න වෙයි අපිට. කෙලවරක් නැති අනන්තයකට යන්න වෙයි. මේ නිසා අපි එදෙනින් මේක නවත්තනවා. දැන් මේක මෙහෙම වෙනවද නැද්ද කියලා මගෙන් අහන්න දෙපහොත්. නෑ නෑ කියන දේ. ඒක වැරදි නෑ. ඊට වඩා හොඳයක් දෙන්න මට කියන්න. ඊට වඩා හොඳ එකක් දුන්නොත් මම පිළිගන්නේ. එහෙම නැත්නම් පිළිගන්නේ නැහැ. ඊට වඩා මේ වෙන වෙන දේවල් කියන්න ගියට මම පිළිගන්නේ නැහැ. මම කියන මනස ඇති කරන්නේ මනස විසින්නේ. මනස ඇති කරන්නේ මනස විසින්නේ. අනිත් එහෙම කිව්වම මේක ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කොහොමද මනස ඇති කරන්නේ? මේ වගේ දැන් ආකෘතියක් අපිට හදාන්න වෙනවා. දැන් මේක ආකෘතියක් ආයිස් එකම ආකෘතිනේ. එතන මනස පිළිබඳ ආකෘතිය. මේකත් අපි හදාගන්න. එතන මනස කියන එක එකක් නැහැ. මනස කියන එක නැහැ. මනස පිළිබඳ ආකෘතියක් තියෙනවා. ආකෘතියක් අපි හදාගන්න. මෙහෙමනේ. අපිට මෙන්න මෙහෙම තොරතුරු. දැන් තොරතුරු කියලා දැක්ක තියෙනවද කියලා මගෙන් අහන්න එපා. තොරතුරු කියලා දැක්ක නැහැ. නමුත් මේ තොරතුරු අපි හදාගන්නේ මේ දැන් තියෙන මනසෙන්නේ. මේ දැන් තියෙන මනස ඒක අමාරුයි මේක තේරුම් ගන්න. මම කියන්නේ මේක ලේසි දෙයක් නෙවෙයි. මේ දැන් මට තියෙන මනස විසින් මම මනස පිළිබඳ සංකල්පයක් ආකෘතියක් හදන්න උත්සාහ කරනවා. එහෙදී මට පටන් ගන්න තැනක් තියෙන්නේ නැහැ. මට පටන් ගන්න මොකක් හරි තියෙනවා. පටන් ගන්න මොකෙන් දවසන වශයෙන් තියෙනවා. සංකල්පයෙන් යවටන්න වෙන විදිහක් තියෙනවා. සංකල්පයක් නැතුව මට කිසිම දෙයක් කරගන්න බෑ. කරු දෙනු කරන්න සංනිවේදනය කරන්න මොනවද වචනක්යක් තියෙනවා. සංකල්ප නැත්නම් අනිගාන චිත්ත රූපයක් තියෙනවා. වචන නැත්නම් විත්‍යයෙන්ද හරි වෙන්නන්නේ මෙන්න මනස කියලා. හරි සතෙක් හරි ඉසන මිනිස්සු සමායට මේ ගොරවල රූපයන්දී සංනිවේදනය කරගෙන ඉන්න සදා වෙනත් පුළුවන්. මේ ලස්සන දෙන්දක දේවල් නෙවෙයි වෙන්නත් පුළුවන්. සංනිවේදනය තමන්ගේ චිත්ත රූප සංකල්ප හැටියට ඒවා ඇඳලා තියෙනවා. ඒද මේ සිංහෙක් වැඳලා තිබුණා නම් අනිත් එක්කෙනාට කියන්නේ නැවත මම සිංහෙක් වැඳලා කියලා ඉවරම ඉතින් ඒකේ තියෙනවා. ඒ පොඩි ළමයි කතා කරන්නේ. පොඩි ළමයි කියන්නේ ඒ වචන කියන්නේ නැහැ නේ. ඔය තමයි දුන්නොත් ඒක
කාටරි වාඩි වෙන්න කියලා තාත්තටරි අම්මටරි ආච්චිටරි වාඩි වෙන්න ඕන කියලා පොඩි ළමයි කොහොමද කියන්නේ වාඩි වෙන්න ආච්චි කියලා කියන්නේ නැහැ මම කියනවා දෙකටම මේ පොඩි ළමයි දිහා බලන්නේ ළඟේ වට මේක නෑ ඒ යකේ සංකල්පයක් දෙන වාඩි වෙන්න කියලා මේක කියන විදිය තමයි ඒ වචන නැත්තම් එහෙම කොහොමද ඒවා හරි මොනවා හරි දෙන්න මේ සංකල්පේ මේ කියන්නේ සංකල්පයකට වචනම ඕනේ සංකල්පවලට වචනම ඕනේ කියලා කියන්නේ අර පශ්චාත් නුදනවා දිය කියලා ඉන්නවනේ මේ සුදිය ඒවල නම් කියන්නේ මේ පශ්චාත් නුදනවා වචන නැතුව සංකල්ප නැද මම හිතනනේ කින්නේ පොඩි ළමයින්ට සංකල්ප ඇත්තම නැද්ද වචන නැහැනේ එන්නත් නම් ඔය සංකල්පේ ඔයලු පොඩක ඉන්නලාගේ පරිවරව කියලා දෙන දේවල් ඒගොල්ලෝ ඒවා නිකන් මේ බුද්ධ වාසිත වගේ ගණන් ගන්න මේ නාවලා කියලා දෙන ලකාල් මේවකට දෙන දෙරිඩ මේවකට දෙන ආයෙකෙන් නම් එහෙම නෙමෙයි. ඒක තමයි තියරේ එක. මම ගන්න තියරේ කාරේ. ඒගොල්ලෝ කියන්නේ තියරේ කිව්වම හරි කියලා. මේ හරිය නිකන් මේ අයින්ස්ටයින් තියරිය වත්. අයින්ස්ටයින් තියරේ කද වැරදි කියලා අපි නේද දන්නේ. ඉංග්‍රීසි දන්නේ නැහැ අයින්ස්ටයින් තියරිය හරි කියලා. ඒගොල්ලෝ කියන්නේ ඒක හරි කියලා. මේ තියරේ ඉස්සෙල්ලා જાතියක් තියෙනවා. ඒවා හරි ඒගොල්ලෝ කියනවා මේක තියරේ එක. ඒක සංකල්පයකට නම් වචනවල. ඒ අපේ විශ්වවිද්‍යාලවල ඉන්න මේ පුත්පත්චාත් නුදනවාදීව මේකන. දැන් ඒ දැන් අපි පටන් ගන්න තොරතුරු වල. තොරතුරු. හරි එමුම් තන. මාතරි චිත්ත. චිත්ත කියන්නේ අපේ දෙයක් නේ. අපේ දෙයක් කියන්නේ අපේ සංකල්පයක් නේ අපි ගලවන්නේ. චිත්තචෛතසික ඒ පරමාර්ථ ධර්ම වලින් ඒවනේ චිත්තචෛතසික නේවා. අපි චිත්තයක් ගන්න පරම්පරාවෙන්. එතනින් අපිට සාහිත්‍ය අධ්‍යයනය මේ අපේ සාහිත්‍යයේ දෙන අපේම සංස්කෘතියේ දෙන සංකල්පයක් තමයි චිත්ත. දැන් මම අහන චිත්තයක් කියන්නේ මොකක්ද? දැන් චිත්තයක් කියන එක අපි කියන්නේ නම් කිසි ක්ෂණයක් පවතිනවා. චිත්තක්ෂණය මේ විදිහට ඒක පරමාර්ථ ධර්මයක් කියලා පවතිනවා. දැන් ඒකත් අපි එතන මේ වෙලාවට ගන්නවා. අද කරන්න බෑ මේ වැඩි. චිත්තක් චිත්තය කියන එක මේ විදිහට සංකල්පයක් හෙට කරනවා. දැන් අපිට සංකල්ප අපි මේ මොන සංකල්පයකටද අපි කියෝ දැන් අපි මේසේ අපි හදන මේක සන්තතික කියලා සන්තතික කියලා කියන්නේ මේක ලස්සනට අර්ථ ගෑවම සුමට සමුදු දැන් නමුත් මේක කඩාගෙන බින්දගෙන ගියොත් එහෙම ඔය තාන්වික්ෂයෙන් බඩොත් නිය අපිට වෙන මේකේ සිදුර කොච්චර තියෙනවද මේක එච්චරටම සුමට නැහැ කියන එකත් අපිට පේනවා මේ සිදුරකට වඩා පොඩා සත්‍යයක් ආවොත් එහෙම මොකද වෙන්නේ මේ පොඩා සත්‍යය අර සිදුරේ වැටෙනවා යන්න ගියොත් එහෙම සත්‍ය නැති නිසාද නමුත් මේ සතේ කවුත් අර සිදුරේ වැටෙනවා. එතකොට ඒ සතාට මේ මේසේ තවදුරටත් සුමට වස්තුවක් එහෙම නෙවෙයි අපිට සුමට වෙන්නේ මොකද අපි මේ ගොර හැඩි අතට මේක සුමටයි. ඒක නිසා මේක සුමට කියලා අපි කියන අපිට වඩා සුමට නම් ඕන දෙයක් අපි සුමට කියන අපිට වඩා ගොර හැඩි නම් අපි ඒකට ගොර හැඩි කියන කෙනෙක්. ඊට වඩා දෙයක් නැන්නේ මේක සාපේක්ෂයෙන් අපි අත් එකේ කෙනාගේ අත්වල හැටිදමයි ගොර හැඩිද සුමටද කියන එක කියවෙන්නේ. කොමාරි දැන් අපි චිත්තය කියන එක පටන් ගන්නවා. දැන් අරගෙන අපි කියනවා චිත්තය. මේකේ යම්කිසි තොරතුරක් තියෙනවා. මේ ආකෘතියක් අද මේ හරි කරන්න දෙයක් නැහැ. ඒ චිත්තය ඇති වෙලා නැති වෙනවා. මේක මේ ථේරවාදී එතන ඉඳගෙන මේක හදන්නේ නැහැ. මට ගොරකට බයින්ද ලැස්තෙන් දෙපලක් වෙන්නේ නැහැ. මරිනේ බෑ මොකද මේ තේරවාදයේ තුරම තමයි මන්නේ හරි එතකොට චිත්තක්ෂණ චිත්ත ඇති වුණා නැති වුණා ඊට පස්සේ අර චිත්ත පහළයි චිත්ත ටික තමයි ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා දැන් මම කියනවා මේ චිත්ත නැති වෙනකොට ඒකේ තියෙන තොරතුරු සියල්ල ඕ යම් කොටසක් අනිච්චේට ඒක ඕන කාටරි ඉන්ෆර්මේෂන් තියෙන කෙනෙක් මොනවා හරි ඔබට හදාගන්න බැරි කමක් නැහැ පස්සේ කාටද නමුත් දැනට
චිත්තයක් ඇති වෙනවා. ඇතිවෙච්ච චිත්තේ යම් යම් දේවල් ටික නැති කර ගන්නවා, එකතු කර ගන්නවා. මේ චිත්තේ ඇතිවෙච්ච චිත්තේ මේ විදිහටම නෙමෙයි ඊළඟ චිත්තේට දෙන්නේ. චිත්තේ ඇති වුණා. මේ ඇතිවෙච්ච චිත්තය යම් දෙයක් එකතු කර ගන්න. යම් අත්දැකීමක් එකතු වෙනවා නේ අපිට. මේ වගේම යම් අත්දැකීම් අපි නැති කරලා තාන්න වැඩක් නැහැ මේවා. අපි දැනවත් මතරම දෙයක් නෙමෙයි. නමුත් කොහොමරි මනස දන්න මනස කියන්නේ මොකක්ද දන්නා ඇති. මේක නැති කරගත්ත ඊළඟ එකට ගියා. ඊළඟ එකේ ආයසරකයක් මේ චිත්තයක් මොන මොන හරි එකතු කරගන්නවා, අඩු කරගන්නවා. ওই විදිහට චිත්ත පරම්පරාවක් අපිට තියෙනවා. මේ චිත්ත පරම්පරාව දැන් තීනන චිත්ත පරම්පරාවේ දැන් මේ චිත්තයවත් එහෙම 25 වෙනි චිත්තයකට 25 වෙනි චිත්තයට දැන් මතකවත් තියෙනවා. මේ තොරතුරු දැන් මේ 25 වෙනි චිත්තයේ දෙනා මේ තොරතුරු තියෙන්නේ මේ ඔක්කොම මේ එකම චිත්තයේ තමයි කියලා. දිගින් දිගටම ගලාගෙන යන චිත්තයක් තියෙනවා. මෙන්න මේ චිත්ත පරම්පරාව චිත්ත පරම්පරාවක් හරියට දකින්න නැතුව චිත්ත පරම්පරාව චිත්ත පරම්පරාවක් හැටියට දකින්න නැතුව සදාතනික දෙයක් හෙට දැකීම තමයි මනස කියලා කියන්නේ. මනස ඇති කරන්නේ කවුද? මනස විසින්. මේ මනස ඇති කරනකොටම මනසක් දැන් මේක මගෙන් අහුවත් එහෙම මනසට ඉස්සලා චිත්ත තිබුණා නැහැ. චිත්ත තිබුණේ මනසට ඉස්සෙල්ලා. එහෙමයි. මනසට ඉස්සෙල්ලා චිත්ත තිබුණා නෙමෙයි. මම මේ මනස තේරුම් ගැනීම සඳහා මනසේ ක්‍රියාවලියක් කියන එක තේරුම් කර දීම පමණයි කරන්නේ. මනසට ඉස්සෙල්ලා චිත්ත තිබුණා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. චිත්තම තමයි මේ මනස වෙන්නේ. මේ මනස චිත්ත හැටියට අඳුර ගන්න නැතුව චිත්ත පරම්පරාවක් හිතා අඳුර ගන්න නැතුව මේම සන්තතික ප්‍රවාහයක් හිතා අඳුනා ගැනීම තමයි මනස කියන්නේ. මේ හඳුනා ගැනීමත් එක්ක තමයි මනසක් ඉපදෙන්නේ. මනසක් ඇති වෙනවා. ඒක එක වෙලාවක ඇතිවෙනව නෙමෙයි. ඒක මුලදී තිබුණා. චිත්තේ තියෙනකොට මේකත් තියෙනවා. හරිද? දැන් මගෙන් අහන්න එපා ඊළඟට මනස ඉස්සෙල්ලාම ඇති වෙන්නේ කොයි වෙලාවද කියලා. මේකට උත්තරයක් දෙන්න ඕනේ නැහැ. මේක අන්න මේ වගේ ප්‍රශ්න නම් බුදුහාමුදුරුවෝ කියන විදිහටම වැඩ ගන්න නැති ප්‍රශ්න. නමුත් සමහර ප්‍රශ්න වලට වැඩ ගන්න නැති කියලා කියනවා. සමහර අපේ යාළුවෝ කියනවා අපි වැඩ ගන්න නැති දේවල් තමයි කරන්නේ. නමුත් මේ වැඩ ගන්න නැති දේවල් අපි කරන්න යන්නේ නැහැ. අපි දන්න මේකේ මොළ වල එන එක තේරුම් ගන්න එක වැඩක් කරනවා. නමුත් මේ මනස කියන්නේ මොකද්ද කියලා මම තේරුම් ගන්නෙ නැහැ. නැත්නම් කොහොමද මේ? මේක කීප ආකාරයකින් මට ප්‍රයෝජනවත්. බෞද්ධ මනෝවිද්‍යාවක් මං හදනවා නම් කවදාවත් හරියට ඉන්ටවරේ හදනවා නම් බෞද්ධ මනෝවිද්‍යාවක් හදා ගන්නත් බැහැ. ඒක හඳුරෝ කියලා දෙන්න එක විතරක් හැමදාම කිකලෙ ඉන්න බෑ. ඒක වැදගත් තමයි. නමුත් ඒක මනෝවිද්‍යාවක් හැටියට අපිට ඉදිරිපත් කරන්න බෑ. මනෝවිද්‍යාවක් හැටියට ඉදිරිපත් කරනවා නම් බුදුහාමුදුරුවෝ කියපු දේවල් මට පදනම් වෙලා අපි වෙනීමක් හරි කියන්න ඕනේ. මේ පටේ නඩවල මිනිස්සු මනෝවිද්‍යාවට ඉදිරිපත් කරන්නේ මොනවද ඒකේ කියලා යම්ජක් මත පදනම් වෙනානේ. මේ ආමෙ දෙසෙම දෙවියන්වanse ඉන්න මනෝවිද්‍යාව පොඩක කොහෙද? මේ ඒකලා පිළිගත් කරලා කියනවා. ඒ වගේ අපිටත් අක්කට දෙයක් තියෙන්න ඕන. ඒ තියෙන්න ඕන බුදුහාමුදුරුවෝ කිව්ව දේ ඒක හරි. නමුත් ඒක එතනින් ඉවර කරන්නත් බෑ. ඉවර කරොත් එහෙම අපිට හැමදාම ගැහෙන්න වෙන්නේ. ආ බුදුහාමුදුරුවෝ කියලා දෙනවානේ. අර බෞද්ධ ආර්ථික විද්‍යාව ගැන කතා කරනවා වගේ තමයි. ඒ කියන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාවක් කියලා බුදුහාමුදුරන්ට මේ අවශ්‍යතාවක් තිබුණේ නැන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාවක් කියලා දෙන්න. මේ බෞද්ධ ආර්ථික විද්‍යාවට අපි ගොඩ ගන්නවා නම් ඒවා මත පදනම් වෙලා ආර්ථික විද්‍යාව ගොඩ ගන්න. ඒක අපේ වැඩක්. ඒක බුදුහාමුදුරන්ගේ වැඩක් නෙමෙයි. බුදුහාමුදුරන්ගෙන් අපේක්ෂා කරන්න බෑ. අපි කාටවත් බුදුහාමුදුරෙක් දෙයක් නෑ කරන්නෙත් නෑ. අපි කරන්නේ ඊයෝ ඇති ඊයනේ අපිට තමයි නිවන් දකින්න අපිට කරන්න වැඩ තියෙනවා. ඒකට පොඩක් තියෙනවා. මේ ඒවා අපි කරගෙන ඉන්න පුළුවන් මේක. නිවන් දකින්න ප්‍රශ්නයක් නෑ. දැන් එතකොට මේ මනස කියන එක කරාට පස්සේ දැන් මෙහෙමයි. දැන් අපි මනස දන්නවානේ. දැන් ඊළඟට ඕනනම් ඔක ආයි කඩා ගන්න පුළුවන්. චිත්තය කියන එක අපි දැන් දැනගන්නේ කොහොමද? අර මනසට අවු වෙන උදාන සියුම් වලින්. ඊට වඩා හොඳ මනසක් තියෙනවා නම් කාට හරි.
එතකොට ඊටත් වඩා සියුම් දෙයක් අවු වෙන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍ය අපිට අවුගෙන මනස ඒකෙ මේ චිත්තක්ෂණය කියන්නේ මෙන්න මෙහෙමයි, රූපක්ෂණය කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඊක කිව්වෙලාද? අපි ධර්මයේ තියෙනවා. අපි ධර්මයේ නැත්නම් ඒ අටුවා වේවක තියෙනවා. වඩා දෙයක් උන්ට යන්න බැහැ. උන්නම් මේක තව තවත් අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද මේ නිවන් දකිනවා කියන්නේ? දැන් මම මේ නිවන් දකීම කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි මම කියන්නේ. නිවන් දකිනවා කියලා කියන්නේ නිවන යනු මෙන්න මේකයි කියලා මේ අර්ථකීමක් කරන්න ඇස්සේ නෙමෙයි. මේක හොඳට තේරුම්. නිවන කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් නම් කාට හරි මම ඉඳනවා එහෙනම් අපි ඔක්කොටම පය දෙක තුනකින් නිවන් දකින්න පුළුවන්. අවුරුදු කියලා දෙනවා නම් නිවන යන මෙන්න මේක. පය දෙකින් තුන අවුරුදු දෙක තුන අවුරුදු 20කින් හරි බෑනේ. අපි ඒ සංකල්ප අනිත්‍යව සංකල්ප තේරුම් ගන්නවා වගේ ඔබත් අපිට කවුරු හරි කියලා දෙනවා. ඒක දැනගෙන ඉන්න ඕන. දැනගෙන ඉන්න මිනිහෙක් මට වදක් නිවන යන මේකයි කියලා කියන්නේ නැහැ. නමුත් පැරි වෙලාවත් නිවන යන මෙන්න මේ දේ කියලා තියෙනවා නම් මේක දැනගන්න අපිටත් එච්චර අමාරුවක් කියන්නේ නැහැ. මේ මොනතරම් කෙලස් තිබුණා වචන ටිකක් සංකල්ප ටිකක් තේරුම් ටිකක් ඔබ තේරුම් ගන්න එක අපි දැන් කෙලස් තිබුණායි කියලා අපිට මේ සාපේක්ෂතාවාදීව තේරෙන්නේ නැහැ නේ. ඒක තේරුම් ගන්න ප්‍රශ්නයක්. අපි ධර්මයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි සාරද පැත්තෙන් ඉඳලා. අපි ධර්මයෙන් තේරුමයි කියලා අපි නිවන් දකින්න බෑනේ ඔබ මේ ප්‍රශ්න. අපි ධර්මයේ කොච්චර දන්නේ කියලා වැඩන්නේ නැහැ. වැඩන්නේ නැහැ නේ මොකද? නිවන් දකින්න බෑ. මට තේරෙනවා. දැන් මොකද මොකක්ද මේ දැන් මෙන්න මෙන්න මේ මම මේ කියන දේවල් එක්ක මාත් එක තරහ වෙන්නත් වෙනවා ගැටෙන්නත් වෙනවා මම දන්න මේ ගැටෙන ප්‍රශ්න නේ ගැටෙන ප්‍රශ්න කේන් කියන ප්‍රශ්න සා මාව නැති කළා දන්නත් පුළුවන් මම බෞද්ධෙක් නෙමෙයි කියලා එක්කෙනෙක් විද්‍යා දෘෂ්ටියේ කතෝලික පල්ලියේ ජනතේකදී බටේරේ ජනතේක වුණ දෙයක් කියන පුළ මෙතනින් එනට මෙතෙක් වෙලා දුව දේවල් නම් එතන ප්‍රශ්න නෙවෙයි තමයි. ඒවා තේරවාදී ඇතුළෙමයි කිව්වේ. නමුත් මෙතනින් එනට කියන දේවල් ටික බරපතල. මන්නාන ප්‍රශ්න. උදාහරණ සරවත්. අපි මුදාබර සර්වඥ කියලා කියන සියල්ල දත්. ඔලේ සියල්ල දත් කියන එක ගේකන එක එක විදිහට අර්ථ නිරූපණය කරනවා. මම නවගතකාරයෙක් නෙවෙයි අවසනාව. මම නවගතකාරයෙක් වුණා නම් මම මේකේ චරිතයක් ලැබුවා මට ඕන කර ටික ගේවන නිකන්. නවගතකාරන්ට තියෙන ලේසි වැඩක් තමයි. ඔයගේ දෙයක් කියන්නේ නැතුව නේද? බුදුහාමුදුරු මේ විසිනසී වාසයේ තියෙන දේවල් ගැන උදාහරණට අවබෝධයක් තිබුණ නැත. සර්වඥ කෙනෙක්ගේ තේරුම සියල්ල දත් හරි සියල්ල යන කොමද්ද? ඒවකට සමාජයේ තිබුණ දැනුම. මේ සියල්ල දත් කියන එක තමයි සර්වඥ කෝරුවට නවකතාවක් ලියන්න මොකද කියන්නේ දේවල්. මේ කියලා තියෙන අතරම තමයි පොතේ නම කියන්නේ නැහැ. අපි දන්න මොකෙන් දන්න මිනිස්සු තමයි කියලා දෙන්නේ. එතකොට ඊළඟට අපේ රහතන් වහන්සේලා සර්වඥයි. මේ ප්‍රශ්නේ කවුරක් කරන්නේ අන්න එතනට අහන්න වෙනවා. දැන් මොකද දැන් මට තියෙන ගැටලුව. මට ওই සමාන ප්‍රශ්න අහන්න නැතු ඉඳගෙන මොන මලයාලා වට ගැව්වත් දැන්න. උදාහරණ සර්වඥයක හරි. ඒකට අපි උත්තරයක් දෙන්න සර්වඥ කියන්නේ මොකක්ද කියලා වෙනම තේරුම් ගන්න. ඊළඟට අපි තේරුම් ගන්න වෙනවා අපි අහන්න වෙන ප්‍රශ්න රහතන් වහන්සේලාත් සර්වඥයි.
මේකට දෙන්න උත්තරය. පොල් කරෝරෙන් වැඩ තමයි මේ වගේ එකක් තියෙන්නේ. කොල්ගමත් කියලා නෑ රහතන් වහන්සේලා සර්වඥ කියලා. මේකේ තේරුම රහතන් වහන්සේලා මොන අර්ථයෙන් ගත්තත් සර්වඥ නෙවෙයි. රහතන් වහන්සේලා අතර වාද විවාද බරතවදෝ කියනවා එකක් මොකලන් ආතම තව එකක් කියනවා සාසනාන්දලා මේකත් දේවල් නේ මේකත් දේවල් කියනවා දැන් මම කියන්නේ දැන් මේව ඇහුවාම තරහ යනවා තමයි දැන් මම කියනවා රහත් කියනින් බය නැතුව කියන රහත් රහතන් වහන්සේලා සර්වඥයෙක් කියලා මේක කොහොමද කියලාත් නැහැ කියලා නැත්තේ නැති නිසා නමතෝ අමුදෙන් කියලා නැහැ කවුරක් මම මේක අමුදෙන් කියන්නේ ඇඟිල්ලෙන් ගන්නලම කියලා දෙන්නත් තියෙන ප්‍රශ්නේ ඒක. එහෙම කරන එක හොඳ. එහෙම කරන එක නරකක් නැහැ. නරකක් නැත්තේ මොකද? අපි රාතන්නාසෙට කරු කරනවා වදිනා පුදනවා උන්වහන්සේ කෙලෙස් වලින්. යාළුවෙම දුර වෙලා ඉන්න කොහොමද? නමුත් උන්වහන්සේ පිරිමන් පාන කරන උන්වහන්සේ ජීවත් වෙනවා. බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා. අර ජීවිතයනේ උදාහරණයක් තැම්පි පාසය දෙනවා බඩගින්න දෙනවා නිදිමත දෙනවා ලෙඩ වෙනවා මොකක්ද සාමාන්‍ය මිනිස්සෙක් හැදෙන ජීවිත. මේ අතර උන්වහන්සේ නිවන් අවබෝධ කරගෙන තියෙනවා. නමුත් පරිනිර්වාණය වෙනකන් උන්වහන්සේ ජීවත් වෙයි. මොකද තියෙන එක මතය ඉස්සර පරිනිර්වාණය කියලා කිව්වේ මේ බුද්ධත්වයේ ලැබුම් කියලා. එහෙම දෙකක් තියෙනවා. මේක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් කොයි හැටි වෙතත් මේ පරිගණනේ පරිනිර්වාණය කියන වචනයක් නේ. බුද්ධත්වයට ලැබු වෙලාවේ පරිනිර්වාණය කියනකට මේ නැත්නම් අපි කියන්නේ කියන විදිහට පිරිනම් පාප වෙලාවේ පරිනිර්වාණයට පත් වෙනවාද කියන එක මේක වචනයක්. අපිට උනන්නට වෙලි වචනයක් ගන්නත් පුළුවන්. මගේ තේරුම මේක යමු වචනේ මොකක් කරත් අවුරුදු 45 තිස්සේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා. රහතන් වහන්සේලාත් ජීවත් වෙනවා සම්පූර්ණ කාලයක්. මේ කාලය තුළ උන්වහන්සේලා කොහොමද වැඩ කරන්නේ? උන්වහන්සේලාට කෙලෙස් ඇති වෙනා කියලා මම කියනවා නෙමෙයි. හැබැයි සමහර නිග්‍රහණවල සමහර ගුරුකුලවල එහෙමද කිව්වොත් තේරෙනවා. රහතන් වහන්සේලාට කෙලෙස් තියෙනවා කියලා ඒක අපිට දන්නවා නේද? එහෙම මතයක් තිබුණා. සමහර මහායානිකයෝ විශ්වාස කරා රහතන් වහන්සේලාට කෙලස් තියෙනවා කියලා. මම එහෙම කියනවා නෙමෙයි. රහතන් වහන්සේලා රහත්කම නැති වෙන්න පුළුවන් කියලා. ඔය එහෙම ඒකත් තියෙනවා. තව එකක් තියෙනවා නේද සර්? මේ බුදු කෙනෙක් මේ පරික්ලේශ පරිනිර්වාණයත් එක්කම වාසනා කියලා මේ චිත්ත පරම්පරාවල් තියෙන වාසනා ගුණයක් නැති කරලා දානවා. නමුත් රහතන් වහන්සේලාට වාසනා කියන ගුණය නැති කරගත්තා. ඒ නිසා සමහරවල්ලාට කෙලෙස් නැතුව වසලි කියලා කතා කරනවා, බණිනවා, ඒ වගේ අවස්ථා. ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒක දැන් පැති කරන මේකත් කෙලෙසුත් නෙවෙයිනේ. ඒක දෙවල් කරන කෙලෙස් නැතුව. දැන් එහෙම දේවල් තියෙන්න පුළුවන්. මොකද දැන් ඕවාගෙන අතරි පෙතරි තියෙනවා. අතනින් මෙතනින් අපේ සාහිත්‍යයේ පොදවතේ තියෙනවා. නමුත් මේවා ගැන එහෙම අධ්‍යයනයක් කරලා විශේෂ අධ්‍යයනයක් කරලා මේවා එකට පෙළගස්සලා මේව කතා කරන්න තාම උත්සාහයක් කරගෙන මම මේ කරන්නේ ආරාධයක් තමයි. ඒක කළ යුතු වැඩක් කියලා මම නම් හිතන කළ යුතු කවුරු හරි කරන්න ඕන කවුරු හරි ඊමගණෙක් එක්කව යාලි කරන්න ඕන. ඒකට මේ මට මේ ඊගකට යන්න මේ තොටුපළ කපනවා වගේ වැඩක් තමයි මම කරන්නේ. ඊට වඩා දෙයක් නෑ. තොටුපළක් කපන පස්සේ ඔගෙන් බැලලා යන්න බලන්න. දැන් එතකොට මයික් එක වැඩි කරන්න. මයික් එක සාමාන්‍යයෙන් අපි රහතන් වහන්සේලාට සමහරට කොහෙද තියෙනවත් පුළුවන් මම නැහැ කියන්නේ. මොකද අපි ඔක්කොම දන්නේ නැහැ නේ. නෑ අර සමහරවිට රහතන් වහන්සේ කියන එකේ අදහස වෙන්නේ කෙලෙස් ප්‍රහීණ කරපු පමණයි. ඒ කියන්නේ මට එතුමා වහන්සේට අවබෝධයක් නැති වෙන්න පුළුවන්
අනිත් දේවල් නේ තියෙනවා. ඔබ දැන් නැහැ ඇත්තට. සමහර ඒවා ගැහුවා. දැන් අපි අපි කියන මේ උදාහරණයක් මොකදන් ආමුදුරුව. නිසා උන්වහන්සේ උන්වහන්සේ කියන්නේ පොඩි. ආමුදුරුවක් මේ වමස්සල් වහන්සේනේ. උන්වහන්සේ තේම කියලා බුදුහාමුදුරුවෝ අදලා ගත්තනේ. මේ යනකොට දැන් දෙපා කියලා. ඉතින් අපිට මෙයා තවත් ප්‍රශ්න දෙනවා අපිට කැප ඒවා අකැප ඒක හරි සමාන වෙනසුනේ මේ කැප අකැප දෙන්නේ මේ වෙන නිසා අපි කාලේ ඉන්න ඉඳලා හෙල්ලා ඒක එක දේවල් අපිට කියනවා දැන් එතකොට මේ මනස මේ නැති මනස කියලා එකක් දැන් අපි කියන මේ මනස කියලා එකක් නැද අර මනසත් මනස විසින්ම නිර්මාණය කරපු දෙයක් නේ දැන් එතනදී අපි පැහැදිලිව කැපීම වෙන එක. යාඩු පාඩු තව තියෙන මන් නැහැ කියන්නේ. ආත්මක වර්ධනය කරන්න පුළුවන්. අර එතනදී අපි කැපිලා වෙන වෙනවා භෞතිකවාදීන් කියනොත් ඒ වගේම විඥානවාදී. එහෙනම් අපි කියන දේ භෞතිකවාදී නෙමෙයි විඥානවාදී. විඥානවාදී ගුරු පුරේ හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා. ඒ අසංග වසපන් වගේ හාමුදුරුවෝ ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා ිරවන ආත්මවාදීක. මේ ගිහිල්ලා මේ විඥානවාදී කියලා විඥානවාදී මනසත් එක්ක ගිහින් අන්තිමට ආත්මවාදී කරනවා. එහෙම වෙලා තියෙනවා. ඉතින් අපි එහෙම යන්නේ අපි මෙතනදි කරන්නේ විඥානවාදීනුත් කැඩෙනවා ඒ වගේම භෞතිකවාදීනුත් කැඩෙනවා. ඒකත් නෙවෙයි මේකත්. මේක බෞද්ධ ප්‍රමේය එක. ඒකත් නෙවෙයි මේකත් නෙවෙයි කියලා අපි කියනවා ඒක දැනගෙන. ඊට පස්සේ දැන් අපි කියන මෙන්න දැන් මේ මනසක් කියලා ගන්න නැහැ. නමුත් අපි අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද අවබෝධ කරගන්නේ? දැන් මම මේ කියවන මට මේක අවබෝධ නැහැ. ඊටවත් හිතන්නේ මට මේ අවබෝධ වෙච්චක් මම කියන්නේ නැහැ. මම මේ බුද්ධියෙන් දැනගත්ත දේ පමණයි කියන්නේ. බුද්ධිය කියන්නේ මේ අවබෝධයේ ලබා ගැනීම බොහොම සීමිත කොටසක් පමණයි. ඒක ඉතින් අපි බුද්ධිය භාවිතා කළා මේ බුද්ධිය වර්ධනය කරන්න ඒක හරියි. නමුත් මේ අවබෝධය අවබෝධය කියන්නේ බුද්ධියෙන් පමණක් කරන එකක් නෙවෙයි බුද්ධියෙන් නැතුවත් කරන නැතුවත් ලබා ගන්නම අවබෝධය කියන්නේ. එතකොට මනස නැතුව මනස නැහැ කියන එක අපි තේරුම් ගන්න මොන විදිහට තේරුම් ගන්නවාද අවබෝධ කර ගන්නවාද කොහොමද ඒක කරන්නේ. ඒකට ඒකට මම උත්තර කිව්වොත් එහෙම ඒක කරන්නේ මනසින් කියලා මම ලෝක අමාරුවක වැඩ. ඒ කියන්නේ මනසින්ම නම් මනස නැහැ කියලා අවබෝධ කරගන්න බුද්ධියෙන් කියන එක නෙවෙයි හරි බුද්ධයන් නම් ඒවා පිටරන්නේ බුද්ධියෙන් බුද්ධිය කියන්නේ මනස නෙවෙයි ඒක බටේර ක්‍රමයට නම් ඕක හරියන්න පුළුවන් මොලේ තමයි ඔක්කොම බුද්ධිය මනසයි ඔක්කොම එතනනේ මේක එහෙම නෙවෙයි ඒකට මනසින් කිව්වොත් එහෙම මම මනස තවදුරටත් පවත්වාගෙන යන්නා වූ දුක්ඛලේ සහ එතකොට මම පැවැත්ම මනසේ පැවැත්ම මේ විදිහටම විශ්වාස කරන මනසේ පොරපත් දැන් ඊළඟට මම කිව්වත් එහෙම හරි මනසක් තියෙනවා මේ මනසම නැති කරනවා ඒක හරියන්නේ ඒක හරියන්නේ නැහැ කියන්නේ මොකද ඒවනේ දේවල් උච්ඡේදවාදයටයි කියන්නේ එකක් පවතිලා තිබුණා ඒක දැම්මන්න නැති වෙනවා මේ මාරියන්නේ නැහැ දැන් අර විදිහට ගත්ත මනසින්ම මනස තියෙනවා කියලා දිගටම ගත්තොත් එහෙම ඒකනේ ශාස්ත්‍රවාදයටයි කියන්නේ හැමදෙනිකෙන් බේරලා යන්නත් ඕනේ. ඒක නැහැ කියලා කියන්නේ. අපේ සාහිත්‍ය, අපේ සංස්කෘතිය අපි සංගත වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ අපේ සාහිත්‍යයේ වෙන විදිහට අපි සංගත යමක් කියන්නේ. ඉතින් නැති මනස අවබෝධ කරන්නේ කෙසේද කියලා මම කියනවා මම දෙන එකම උත්තරේ නැති මනසෙන් පමණයි. මේ මට දෙන්නේ කාටවත් දෙන්නේ නැහැ මන්ද. ඔබට වඩා තේරුම් ගන්න කිව්වොත් අපි අමාරු වෙනවා.
අපිට නොතේරෙන දේ දැන් අපි කතා කරන්න යනවා. ඒක අපි එතනින් නවත්තුන. එතනින් එහෙට මම කතා කරන්න යන්නේ. නමුත් මම කියන දේ තමයි නැති මනස නැති මනසින් නැති මනස බව නැති මනසින් නවත්තුන. ඔව් එතනින් නවත්තුන. එතනින් එහෙට මම යන්නේ. තව සාරසක්ක කල්පලක්ෂයකට පස්සේ මම හම්බුනද මම ඉතුරු ටික කියලා දෙන්නම්. එහෙනම් යා ආදන්නේ. දැන් එතකොට මොකද ප්‍රශ්නේ මේකයි. දැන් මේ අවබෝධ කරගත්තා නේද? ඔය කෙලස් ප්‍රහීන කරනවා කියලා කියන්නේ ඔක්කොම ඕකයි. අපිට කෙලස් නැහැ. අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ නැත් ඔක්කොම අවබෝධ වෙනවා අපි. හරි. නමුත් අන්න සාමාර මනසත් ඔහි තියෙනවා. මනස කියන එකක් අපි ගත්තනේ. මේකත් එකක් ඔහි තියෙනවා. ඒක මේ මොන විදිහටද කියන්නේ කෙනෙකුට තේරුම් ගන්න උත්සාහ කරනවා. අර වාකියේ වාසනාව මොනේ හරි මොකක් හරි විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ තේරුම් ගන්න උත්සාහ කර ගැනීමේදී බුදුහාමුදුරන්ට විතරක් සීමා වෙන දෙයක් උදදන පණව ගන්න සිද්ධ වෙනවා. මේ පණව ගන්න එක තමයි වෙලලා තියෙන්නේ. මෙතන නටන්න නෙවෙයි. මේ තුන අනිත් සාධන් වහන්සේලා මේ යම් කිද්දයක් ඉඳ පවත්වාගෙන යනවා. පවත්වාගෙන යනවා කියන්නේ පවතිනවා නෙවෙයි. ඒක දැන් මෙහෙමනේ අපි මොනවා කරත් කන්නේ බෑ. රහත්තුන්ට වළඳන්න ඕන. ආදම මහන්සිය වුණත් නිදාසත බෙන්දෝ. මේ වගේ දේවල් ටිකක් තියෙනවනේ කරන්නේ. යටු ගාඩි ඒව කරන්නේ කොහොමද? ඒව නැති මනසින් කරන්න බෑනේ. නැති මනසින් ඔය එකක් වත් කරන්න. දැන් මනස තියෙන එක හරි. දැන් මෙතන මෙතන අර බුදුහාමුදුරුවෝ ඔබට හොඳ හැමතිස්සෙම කියන උදාහරණයක් තියෙනවනේ. මොකද අර ගිනි රැද්දක් ඕක අපි කරකවනකොට අපිට ඉඳන මේ රවුමක් තියෙනවා. නමුත් ඇත්තටම රවුමක් නැහැ. දැන් ඕක ගන්න සමහර මිනිස්සුන්නේ ආයෙ නම් ගිනිවල දිනාද කියලා. උපමාවක් නවතින්නේ පොතනද කියලා තේරුම් ගන්න බැරි මිස ආහාර වගේ ප්‍රශ්න. උපමාවක් කියන්නේ මේකයි. උපමාවක් කියන්නේ උපමාවක් මිසක් මේක තමයි උපමාව. ඒ කියන්නේ සාතන්වන්සලා දන්නවා. මේවා මේ අපි කරන්නේ කරන්න ඕන නිසා. නිසා අපි වෙනුවන් පානකම් මේ දේවල් කළ යුතුය. මොකක් කළ යුතුය? මේ වෙනත් සීවිද සීති විනාශ ගන්න නැත්තම් මෙන්න කාල නැතු ඉඳලා සීවිද විනාශ කරන එක. ඒක කරන අතර අර සමහර දේවලුත් කරනවා. අපි අර ලෝකේ අන්තිම හොයන්න යනවා. ඒ වගේ වැඩත් කරනවා ඉඳලා ඉట్లా. මොකක්ද නේ? සහ මේ මාකාස බාමුදුරන්ගේ මේ වගේ ඒවා කරනවා. ඒවා කෙලස් නෙමෙයි. ඒවා කෙලස් නෙමෙයි. ඒවා ඒක පිටක තියෙනවා. වෙනවා පහට පස්සේ එකක්වත් නැත. වෙනවා පහනා කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේකෙන් අර තියනා නෙමෙයි. මොකක්ද මේ? කොමත් එක ඉවරලා පිරුණන් පාන එක දිනන මොකක්ද මේ? දේකුත් නැහැ එක පැත්තකින් බලනවා. අනිත් පැත්තෙන් බලනවා නම් මේසෙට තරහ යන දේවලුත් මෙන්න කියවනවා. හරි. ඉතින් ඒකත් එක්ක අපි ඉවත් වෙන තෝර. මේස වෙනාන අපිට බොහෝ කැපදෙක. මේක මොකක්ද යකපැක් නම් අපරදයක් නම් මම දකින්නේ මම කියලා මේ. මං අහන ප්‍රශ්නේ මෙච්චරයි ඉතින් ඔය කියන දේවල් ඔක්කොම අරගෙන කාට හරි සූත්‍ර දේශනා බලන්න පුළුවන්. උත්තරදේශනාල කියනනම් මේකට පටන් ගියක් මොන්න මම එනම් මේක වෙනස් කරන්න කැමති. කොහොමද මට පෙන්නනවා නම් උත්තරදේශනාල මෙන්න මේ දෙයක් තියෙනවා මෙන්න මේකට පටන් ගිය ඔබතුමා කියන එක කියලා. ඔබතුමා කියලා කියන්න ගන්න. ඔබ කියන එක නියම මේක වැරදි කියලා කිව්වේ. මම කියනවා නම් ඒකත් පිළිගන්න බලන්න. නමුත් එහෙම පෙන්නපේ කෙනෙකුත් නැහැ. ඒවත් කවුරක්වත් පෙන්නලා නැහැ මේ
සුත්‍ර දේශනාවත් එක්ක මේකේ පටහැනිවත් තියෙනවා. මට නම් පේන්නේ සුත්‍ර දේශනාවත් එක්ක මේකේ පටහැනිවත් නැහැ කියන්නේ. සහ ඇතැම් අර්ථකථන පිළිබඳව පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා මම එක නැහැ කියලා කියනවා. අර්ථකථන කියනේම බුදුහාමරගේ දේවල් නෙවෙයි. බුදුහාමර කරපු අර්ථකථන. ඊට පස්සේ හිටපු අටුවාචාර්යින් වහන්සේ වෙනත් පුළුවන්. අටුවාචාර්යින් වහන්සේ. අපි අපේ වට වෙන්නේ අපි රට පිටේ වට වෙන්න ඇති. අපි රාජ්‍යලවත් නැහැනේ සමහර අටුවාචාර්යින් වහන්සේ. මේ වුණාම රහත් උනත් සමහර දේවල් වලදී ප්‍රශ්න ඇති කරගන්න ඉඩ තියෙනවා. රහත්න් වහන්සේලා වුණත් අටුවාචාර්යින් වහන්සේ මගේ නම් එච්චරම ප්‍රශ්න නැහැ. ඒක ප්‍රශ්න කරන්න. මම ප්‍රශ්න කරන්න ඇත්තේ බුදුහාමුදුරුවෝ කියලා දෙන දයක් නෑ. හිතන දයක් නෑ. මේ ප්‍රශ්න කරන්නේ නැහැ. මේ නාසියේට සියල්ල සර්වඥ කියන්නේ මොන අර්ථයෙන් හරි? අපිටරමින් සර්වඥ කියන එකේ තේරෙන්නේ නැතිනේ. මේවා කිසිම වැඩක් නැහැ කියන දැනුමක් තියෙන්නේ නැතිනේ. ඒකත් සර්වඥනේ අන්තිමට. අපි කරන ඔක්කොම විකාර බුදුහාමුදුරුවෝ මේවායින් වැඩක් නැහැ කියන ඒක දැනුමත් ලොකු වැඩක්. මේකත් ඒ සාරාක්ෂණය නම් ඒකද අපි මේ ඔක්කොම කරන්නේ අපි මේ මේ බෞද්ධ කියලා දැනගත්තට මත අපිට තියෙන පොඩි ආසාවක් ඔක්ක ආසාවක් එක්ක නේද දන්නද ඒ ආසාව නැහැ නේද කරන්නේ ඒක ආසාවක් නැහැ හරි අද තනි එක දැනගන්න එකත් ලොකු වැඩක් සපත් මේ අවබෝධය ඒ විදිහටම කරපත් මේක වැදගත් වෙනවා උසයි අද එක අර නැති මනසක් කියන එක සර් ඒක අපිට සංගතව හිතන්න පුළුවන් නේද අද විදු මහතා වහන්සේ දේවාන් පිටිස්සකින් අහපු ප්‍රශ්න දෙක ඇතුලේ අම්බගහ ප්‍රශ්නේ නෑදෑ ප්‍රශ්නේ එතෙන් තමාම නැති මනසක් කියන එක ඒතරේ ප්‍රශ්නකින් ඔබත් නෙමෙයි කියලා දේවාන් පිටිස්සෙන් අහනවා. එතකොට ඒක සංගතයි නේද? මේක වෙනම දෙයක්. මේකට ස්පෝටි ගැට් එක කියන දෙයක්. දැන් මෙතනදී අපි කියන්නේ නැතිවනස. නැතිවනස බව නැතිවනසේ මොකද දැන් මුතන මෙහෙම දෙයක් කියනවා. දැන් ප්‍රශ්න අහන්න කවුරක්ද කියලා අහලා නැහැ. අහන්න තියෙන ප්‍රශ්න ටික මම කියන්නම්. මේ සුවහන් නැති ඒවත් තියෙනවා නේද? මම අතින් බලාගෙන කොහෙලාද යන්නේ කියලා. අහන්න නැති ප්‍රශ්න තියෙනවා. දැන් ඔයා කියන එකෙන් වෙන ප්‍රශ්නයක් මොනවාද? මනස මනස කියන එකට කටස්කෝටි එකේ යෙදුවත් මනස ඇත මනස නැත මනස ඇත්තේද නැත මනස ඇත්තේද නැත හරි මනස ඇත මනස නැත මනස ඇත්තේද නැත ඇත්තේද නැත දැන් නැති මනස කොයි ගන්නේද දැයි තියෙන්නේ දැන් මගේ කවුරකටද කියන්නේ නැති මනස චතුස්කෝටිගේ කොතනද ඔබ කියන්නේ? චතුස්කෝටිගේ හැමතම හොයන්නේ නැහැ. නැහැ නැහැ මම චතුස්කෝටි කියන්නේ සංකල්ප ලෝකය. අපි කතා කරන්නේ සංකල්ප ලෝකය. නැති මනස ඕනනම් කාටද අහන්න බුණ නැති මනස තියනවා දෙක. යම් හේකින් අපි කියන ඕනම එකක් චතුස්කෝටිගේ හරි වෙනත් තරක ප්‍රවාදයක් ඇතුළට හරි. වාඩි වෙනවන්නද? ආයසත් එක මේ මාසේ මොකක් හරි ආකෘතියකට අපි මේ නිවන පිළිබඳව හරි මනසෙන් නිදීම පිළිබඳව හරි කරන නිර්වචනයක් ගෙනාවොත් ඒකෙන්ම කියවෙන්නේ නිර්වචන අනුපාතවත් නෑ. ඒක තමයි දැන් ගොවා. එහෙම නැත්නම් මේ වගේ දැන් මිනිසුන්ට වගේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. දැන් ওই වගේ ප්‍රශ්න අහන්න කියලා තමයි නාගරචන මන්ත්‍රචන හඳුර වරද්දකටද. ඒ කියන්නේ ශුන්‍යතාව කියලා එකක් ශුන්‍යතා ශුන්‍ය කියන එකෙන් ශුන්‍යතාව කියලා එකක් තියෙනවා කියලා කියන්න පටන් ගත්තා. ඒක ප්‍රශ්නයක් වුණා නේද අන්තිමට? ශුන්‍යතා විතර උන්වහන්සේගේ ප්‍රශ්නේ තමයි උන්වහන්සේ දැන් ඒක තමයි මේකෙන් දැන් අපි තේරවාදීන් හැටියට දැන් ඉස්සර නාගරජුණ අම්බලන්ගේ ওই ප්‍රශ්න අහන්න කියනේ ගෞරවක. නමුත් නාගරජුණ අම්බලන්ගේ ප්‍රශ්න අහන්න තිබුණා. අර දැන් නම් නාගරජුණ අම්බලන් නැති වුණා දැන් නම් ප්‍රශ්නයක් නැහැ නේ. ඔබට උත්තර දෙයිනේ. නැති මුල පරම්පරාවේ ගෞරවය ඉන්නවනේ මේ ශුන්‍යතාව කියන එක උන්වහන්සේ ලබා ගත්තේ
නිවනට සාපේක්ෂයි. දැන් උන්වහන්සේ වරද්දගත්ත ප්‍රධානම දැනුම කියලා මම නම් දකින්නේ නැහැ. සංසාරයේට උන්වහන්සේගේ උන්වහන්සේ සාපේක්ෂතාව ගැන කතා කරේ. උන්වහන්සේගේ සාපේක්ෂතාව මතද යමක් අපි දැනගන්නේ ඒකේ අනිත් පැත්තත් දැනගත්තා. ඒකක් තියෙනවා. ඒ කියන්නේ හොඳ කියන්නේ හොඳ කියලා එකක් නැහැ. නරක කියනක නැත්තම් හොඳ තියෙන්නේ නරකට සාපේක්ෂව නරක තියෙන හොඳට සාපේක්ෂව. ඒ කියන්නේ හැම එකක්ම මේ විදිහේ සාපේක්ෂව. ඒක අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවයම නන් නෙවෙයි. සමහර අය හිතුව ගමන් කියන දේ නම් මේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාව නාගරජනාපුර දැනගෙන ඉඳලා ඔබ වැඩදි කරලා. වැඩදි හිතනවා. අයින්ස්ටයින් කියන්නේ ඔබ නෙවෙයි ඒ සාපේක්ෂතාව මේකත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක වචනේ තමයි පාවිච්චි කරන්නේ. නමුත් අපි කියන නිර්මාණාත්මක සාපේක්ෂතාවදී ඒකයි මේ නාගරජනාපුරගේ සාපේක්ෂතාවය දෙකක්. මෙතන මෙතන සාපේක්ෂ දැන් අපේ නිර්මාණ සාපේක්ෂතාව සමහර විට ඇන්ස්ටයින්ගේ සාපේක්ෂතාවත් එක්ක පොඩ්ඩක් එකද වෙන. පුළුවන් මොකද අපි නිරීක්ෂකයාගේ නිරීක්ෂකයාගේ කියන්නේ සාපේක්ෂතාවක් කියන කතාව කරන්නේ මෙතන. අයින්ස්ටයින් කතා කරන්නේ නිරීක්ෂකයාගේ නිරීක්ෂකයාගේ සාපේක්ෂතාව. නාගරජනාපුර කතා කරන්නේ එකම නිරීක්ෂකේ මේ ලෝකයේ විග්‍රහ කිරීමේදී එක සංකල්පයක් කනි සංකල්පයකට සාපේක්ෂව තේරුම් ගන්න. ඒක නිරීක්ෂකයෝ අවශ්‍ය නැහැ. ඒක ඉතිහාසය. දැන් උන්වහන්සේ එතකොට ඒක ගන්නවා. හොඳ නරක උස කරුස මිදී ඒ වගේ. ඒ වගේ සංසාරය. උන්වහන්සේගෙන් සංසාරයට සාපේක්ෂව තමයි නිවන තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ නිවන තුළ සංසාරයක් තියෙන සංසාරය තුළ නිවනක් තියෙනවා. අරගෙන මේ මාධ්‍යම කියන්නේ මොකද ශෝකයක් තියෙනවා. ශෝකේ නමට මතකෙන්නේ සංස්කෘතියේ තියෙන. ඒ ශෝකේ තියෙන නිවන තුළ සංසාරයේ සංසාරය තුළ නිවනක් තියෙනවා. ශෝකෙන් එහාට යන තමයි ශුන්‍යතාව. සසරත් නිවනත් උඩින් තියෙන තැනක් තමයි ශුන්‍යතාව. ඒ ශුන්‍යතාව උන්වහන්සේ හදාගත්තේ මේ ජාමරණීය සංකල්ප. සංකල්පනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ශුන්‍ය කියන එක අරගෙන. දැන් එතන උන්වහන්සේට වැරදුන තැන හැදින්න මම නම් දකින්නේ සංසාරයට සාපේක්ෂව නිවන දැකපේ. නැත්නම් නිවනට සාපේක්ෂව සංසාරය. සංසාරය කියන්නේ සංකල්පයක්. අපි මොන විදියට ගත්තත් සංසාරය කියන්නේ සංකල්පයක්. අපි මේ සසරේ ගමන් කරමු. නිවන කියන්නේ සංකල්පයක් නෙමෙයි. සංසාරය කියන එකට විරුද්ධ වචනේ නිවන නෙමෙයි. ඒක හරියට අර නිත්‍යයට විරුද්ධ වචනේ අනිත්‍ය වගේ එහෙම වචනේ තියෙනවා. සංසාරය නැවැත්වීම හරි සංසාරය ගමන් නැවැත්වීම ආකාරي වචනේ නැත්තම් වචන දෙකකින් හරි ඔය කියගෙන බලන්න. නිවන කියන්නේ ඒකම නෙමෙයි. ඕනවතන තමයි මම හිතන්නේ මේ වැරදිච්ච තැන කියලා. ඒ වැරදිච්ච තැන අනුව ශුන්‍යතාව කියලා එකක් තියෙනවා. අපි ඒකෙන් මාසයට වරදක් නැහැ. මේ දැනිතේර නම් ඒකෙන් මොදක් වුණා. මොකද ශුන්‍යතාව කියලා එකක් නැති එකට තියෙන එකක් අපි සංකේතයක් හදාගත්තනේ බිඳුවද. නැති තැනකට යමක් කිසිම දෙයක් නැති එක වල ඒක සංකල්පයක් කරලා ශුන්‍යතාව කියලා බිඳුව කියලා හදාගත්තා. ඒ පස්සේ ඉතින් ඒක වැදගත්. ඒක දැනිතේට හොදයි. නමුත් සංසාරයට උදක් දෙන්නත් කියන්නේ ඒකට මේක දැන් මේ වගේ තියෙනවා. ඉතින් අපිට දැන් අද අපිට නාගරජන හැමදෙරම හම්බුන තරක කරන්න පුළුවන්. හරි නාගරජන හැමදෙරගේ ඕලෙට හම්බුන තරක කරන්න පුළුවන්. ඒක නිසා මේක අපිට දැන් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ තියෙන දේවල් ගැන කතා කරන සිටුනේ. ඒකම අපේ තියෙන ශ්‍රණවාදයේ ධර්මාදයේ ගැන රූපේ ප්‍රශ්නයක්. ඕක ගැන කතා කරන්නට අපිට සිංහාගාරය පහතට අපිට කියන්නේ තියෙන මෙච්චරයි. අපි මේ ලෝකේ තේරුම් ගැනීමේදී යම් යම් දේවල් පාවිච්චි කරනවා. අපි කියන මේ සමහර දේවල් සාන්තතික කියලා. සාන්තතික කියන්නේ මේ මේක තනකේ දැන් මේ විශේෂ සාන්තතික. සමහර දේවල් අපි කියන විවිධක. විවිධක කියලා කියන්නේ discrete කියන තේරුම. මේකෙන් මතින් දැන් මෙතන මේස දෙකක් තිබුණොත් තියෙන මේස දෙක වෙන් කරන ඉඩක් තියෙන. ඒතකොට එතන මේක එකක් මේක අපේ විවිධ රටේ මේ මේ ලෝකයේ අපි මේ විදිහට තේරුම් ගන්න හදන්නේ. මේක විදිහට අපි තේරුම් ගන්නවා. නැත්නම් අපි ලෝක නිර්මාණය කර ගන්නවා ඒක විදිහට. නිර්මාණය කරන්නේ කොහොමද මේක? මේ
මේ විදිහට සන්තතික. එහෙම නැත්නම් සන්තතික නොවන. දැන් මොකද සන්තතික විවිධකින්ද කවුද අපිනේ කරන්නේ? අපි නිර්මාණය කරගත්තද? අපි අපේ පාසුවට නිර්මාණය කරගෙන තියෙනවා මේක සන්තතිකයි මේක විවිධයි. නමුත් මේකම සන්තතික කියලා අපි ගන්නේ කියන විවිධයක් තියෙනවා. හරි. ඔබ අපිට වඩා හොඳ ලස්සනට මේ පේන සත්‍යයක් ගත්තොත් එහෙම සිවුම පේන සත්‍යයක් ගත්තොත් තෝරන තරංගේ මේ කොච්චර මේ විවිධද කියලා නේද? ඉතින් අපි මේ හැමේ අතරතරන් සිමුදේ කියලා අපි කිව්වා. මේ සිමුදු හැමේ කොච්චර මේ ගොරහෙඩද මේක කොච්චර හිල් තියනද සිදුර තියනද? හරි. ඉතින් ඒ සිදුර වල කෝබියකට වැටෙන්නේ නැහැ. එහෙනම් වැටෙන කෝබි කියනනම් අපි වරන කෝබිය කියලා. අපේ නිත්‍යම දෙයක් නෝ අපි අපේනම සතුටක් වෙන්නේ. මම ඉවර ඔය මට යන්න ඕනේ නේද? ඉවට ඒක අපේ ප්‍රශ්න කරත් තියෙන මෙතන එහාට ගියොත් ටිකක් අමාරුයි. ඒ උපමා විතරයි. ඊට පස්සේ කවරේ පණිවරයක් ගමුත් නම් මේ ඔබ අපේන නිත්‍යම සතුටක් වෙන්නේ. මේක තමයි ඉවරයි. නමුත් අපිට තියෙන ප්‍රශ්න ඔවා ඒ කියන්නේ අපි දැන් අපි මේ ලෝකයේ මොලේ දැන් මේ අපි නිකන් මහා ලොකු ක්වොන්ටම් භෞතිකේ අපි යන්නේ නැහැ එක්ක අංශයක එක්ක තරන්න. එයි. අපි කොහොමාරි එක්ක අංශ වලින් ලෝකේ විස්තර කරන්න හදන තරංග වලින් විස්තර කරන්න. එයි. අපි දන්නේ උත්තරයි. අපිට පේන්නේ එක්ක අංශ ගල්කට ටිකක් පේනවා. මේව නැත්තම් බුදු රැලි පේනවා. මෙන්නමනම් අපිට පේනවා. වෙන සංකල්පයක් අපිට මේක ගැන නැහැ. කිසිම අවබෝධයක් අපිට නැහැ. මේ අතීන්ද්‍රිය මතින් දෙබෝචන නොවන දේවල් ගැන කතා කරන්නත් අපිට සංකල්ප නැහැ. අපිට වෙලා තියෙන ලොකු ප්‍රශ්නේ නැහැ. මොකද දෙබෝචන නොවන දේවල් ගැන අපි කතා කරන්නේ දෙබෝචන සංකල්ප වලින්. ඉතින් එතෙන්ට ගියාම ලෝක අමාරු වෙන්න බව තේරුම් ගන්න බැරි. දෙබෝචන නොවන දේවල් ගැන දෙබෝචන සංකල්ප වලින් කතා කරන්න ගියාම මොන අමාරු කරුවන්ට මොන දෙන්න ඕනද? ඥානලාභින් කියන තත්ත්වය වෙනස් වෙනවා. අන්නේක තමයි ධ්‍යානලාභීන් අපි ධ්‍යාන ලාභීන් නම් අපිට ඒ කියන විදිහකට අපිට පිළිගන්න පටන් ගන්නවා. ඒක දෙකල් දැන් ධ්‍යානලාභී නොව කරන්නේ යන්නේ. ඒක ප්‍රශ්නේ තියෙනවා. ඒක කොන්ටම් ඉනෙක්ටර් නේද? මොලියද විනිච්ච ඉමලක් දිනේක උවතරන්නේ නැහැ. සාර මේ මනස පිළිබඳව සඳහනාපු එක මම මේ අංගඤ්ඤ සූත්‍රයට අපිට පොඩ්ඩක් සම්බන්ධ කරන්න පුළුවන් නේද? අංගඤ්ඤ සූත්‍රයේ ලෝකේ විනාශ වුණාට පස්සේ මේ ඉන්නේ අයගෙන් කුසල කරපු එක කෙනෙක් මේ වෙනම ලෝකයක ඉපදිලා නැවත ආවස්සරවක් ලෝකෙ මුලින්ම පහළ වෙන ජීවියෙක් ගැන කියනවා. එයා ටිකක් කලොම එයා අතිදීර්ඝ කාලයක් කොහොම තනියම වාසය කරනවා. විදින කාලයක් වාසය කරාම යාට ප්‍රඥා කියලා තමයි කියන්නේ අදන්තු. හරි. යාට බ්‍රහ්මම කියලා කියන්නත් බෑ. යා දන්නේ නැහැ තාම බ්‍රහ්ම කියලා වෙන කවුරුත් නැහැ නේ කියන්නේ. හැබැයි මෙහෙම විශාල කල්ප ගානාවක් ගියාන් පස්සේ තව කීප දෙනෙක් යාත් එක පහළ වෙනවා. නැවත වෙනත් විශ්වයේ වෙනත් තැන්වලින්. එතකොට යා හිතනවා අනේ මම තමයි මුලින්ම පහළ වුනේ. මගේ නිර්වාණ තමයි මේගොල්ලෝ කියන්නේ. එයා යාගේ මනසට සාපේක්ෂ නැතුව හිතන්නේ. ඇයි ඒ බ්‍රහ්මන්න තෝරගන්නනේ බ්‍රහ්මන් ගැන අපි කියන කතාව. බ්‍රහ්මන් කියලා අයි මේ බ්‍රහ්මන් බ්‍රහ්මනේ නේද හිතන්නේ මෙන්න මේක නිසා. සහ අනිත් අයත් හිතනවා අපි ඉන්නේ ළමයා හිටියනේ. ඒක තමයි මම හිතන්නේ බ්‍රහ්මන්. ඒ මුල් බ්‍රහ්මන්. ඊට පස්සේ අද්වෛත බ්‍රහ්මන්ලා ඉන්න පස්සේ. යක්කලා යනකොට මිනිස්සු එක වර්ධනය කරනවා. එහෙම තමයි දැන් ඔබ යක්කනි සුත්‍රයේ විතරක් මේ දැනුම කියන එක මම ෆස්ට් ටයිම් මේ දැනුම මේ දැනුම පස්සේ යන්නේ ගැත්ත. නමුත් හරියම මිනිහෙක් නම් දැනුම පස්සේ යන්නේ නැහැ. අපි නොගියෙන් බෑ. මොකද අපි කීයක් හරි හම්බෙන්නේ ඔක පස්සේ ගියා. එක්ක අපි ඉඳා ගන්න ඕනේ ඒක. දැනුම පස්සේ යන්නේ. ඔය සම ඔය විරුද්ධ ප්‍රවාද හදන්න අපි උත්සාහ කරන්නේ නැත්තේ ඒ නිසා වෙන්නේ. ඔව් නෑ නෑ අපි එහෙම හදන්නේ. ධර්මවාදී ගුරුකුලය. එකක් මෙහෙමයි එකක් බෞද්ධ බුදුහාමුදුර තීරය දන ගියනේ. ජාග්‍රෝතියෙන් තමයි. එහෙම කරන්න කරන්න ලෝකය අවුලට යන නිසා. ඔව්ල අවුල් වෙන එක තමයි වෙන්නේ. වෙනම නැත්නම් නෑ. හැබැයි ඉතින් මේ අවුල් වෙන ASCII අවදා දේවලුත් වෙනවා.
ඒ කියන්නේ අවුල වෙනා කියන්නේ අපේ මේ සංසාර ගමන පිටිකර ගැනීම කියන පැත්තෙන් ගත්තාම ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. ඒක තියෙනවා. නමුත් දැන් මේ දැනුම ගැන මම ඌ මේ සරක් වල ලිව අඤ්ඤා ගොණ්ණඤ්ඤ කියන්නේ මොකද? මේ ආඳුරන්ට අඤ්ඤා ගොණ්ණඤ්ඤ කියලා කියන්නේ මොකද? ගොණ්ණඤ්ඤ කියන එකේ තේරුම තමයි ධර්ම කියන එක අඤ්ඤා ඥානෙ කොණ්ඩ අඤ්ඤා කොණ්ඩ කියලා කියන්නේ උදුර කියන එක කොණ්ඩ කියලා කියන්නේ මේ උදුර කන්ද කොණ්ඩ උදුර උදුර ඒකට ඒ දවස්වල දැනුමින් අගතන්පත් වෙච්ච සුද්ධිලෙත් තමයි ගොණ්ණඤ්ඤාව ඒක නිසා නේ බුදුහාමුදුරු බණ කියනක් දී ඉස්සෙල්ලා ගොණ්ණඤ්ඤාව කියන්නේ මෙයාට තේරෙයි කියලා ඉතින් අපි ඒත් ඉස්සෙල්ලා අදුතලෙ සහ යාම නේද සර් මේ තේරවාදී ත්‍රිපිටකයට අනුව මුලින්ම සිද්ධාර්ථ කුමාරයා අනිවාර්යයෙන්ම බුදුමනෝය කියලා කියනවා අවුරුදු පාලම් බවුන ඒ 182 පස්සේ මේ නිමිති පෙර නිමිති කියන බවුනනි අසිතට උසාව කියවනේ මේකනේ ඇගිලි දෙකක් විතරම කතාවක් තියෙනේ මේකනේ අසිතවස නැති වෙනවනේ අසිතවස යනවනේ ඊට පහු ඊට දවස් කීපයකට පස්සේ තමයි සිද්ධාර්ථ කුමාර නවතපන්නේ එතකොට අට දෙනෙක් කියනවා ඒ කියන්නේ එතන ඉන්න හොඳම පිළිගන්න අට දෙනා 108 දෙනාගෙන් ඇඟිලි එතනින් හත් දෙනෙක් කියන ඇඟිලි දෙකම සලා කො සක්කිත රජේ කො බුදු වෙන මෙයා තමයි ඇඟිලි ලක්සල කියන්නේ සහ මෙයා තමයි මේ සම්ප්‍රදායේ බාලය වෙනවා කොහොමද මෙයා තමයි ඒ දවස්වල හිටපු අත්පත්තක් තියන්නේ රෝලින් අද දැන්පත් හරි ඊට පස්සේ අන්‍යයන් කියන එක මොකටද කටකට ගන්න මේ ඉස්සර දැන් මම අටුවා විස්තර කරන්නේ අඥා කියන එකේ තියෙන විශේෂිත වූ දැනුමක් වෙන අඥා ගොල්ලෝ. අද මම නම් හිතන්නේ එහෙම නෑ. මම හිතන්නේ ඒ වැරද්ද මම දන්නේ. මම හිතන්නේ අඥා ගොණ්ණඤ්ඤ කියන උනේ උන්වහන්සේ තමයි ඉස්සෙල්ලාම දැනගත්තේ මේ දැනුම නොදැනුවක් කරන්න ඕන කියලා. ඥානේ නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අඥානියක් නෙමෙයි. මොඩ කියන අතේර වෙනන්නේ ඒ දැනුම නොදැනුම දැනුමක් බව පිළිවන්නේ පිළිවද්ද ඒ නිසා තමයි උන්වහන්සේ මම හිතන්නේ මම කියන්නේ අටුවාවේ දින ඒක අටුවාවට ඔබ කියන අටුවාවේ අටුවාව තලිව හම්දුරෝ අනිගමරේ ඒක හිතන්නේ මේ උන්වහන්සේ ඥාන ගුණයන් දෙකට කිව්වේ විශේෂිත වූ දැනුමක් ඒ නිසා තමයි හොයන්න පුළුවන් අපිට මෙහෙම දැන් සරියුත් හම්දුරෝ ප්‍රඥාවන්තින් අතර අග්‍රස්ථානයේ බුදුහාමුදුරු පණ්ඩඤ්ඤ හාමුදුරන් දුන්නේ චිරරාත්‍රඥයන් අතර අග්‍රස්ථානය කියලා තනතුරක්. මම ඒකේ තේරුම හරියටම විග්‍රහ වෙච්ච තැන තාම හම්බෙලා නැහැ අපිට. ඕක ටිකක් හෙව්වනම් සමහරට අපිට සම්බන්ධයක් සමහර විට සම්බන්ධයක් හදාගන්න. මේක දැන් ඔය බාද් දේවල් තියෙනවා. කතා කරන්න සහ හිතන්න සහ කියවන්න. ඉතින් ඔවා කියවලා ඉඳලා අපේ වැඩ තමයි අපිට අපේ වැඩ නම් එහෙම නෙමෙයි. අවුරු වරණියවත් අපිට කැප දේවා අපි නිවන යනු මෙන්න මේකයි කියලා කියන්න දෙත අක්ක උදාහරණ කියන්නේ කිත් නෑ නිවන යනු මෙන්න එක දැන් සමහර පරිවර්තන කියලා නිවන යනු මේකයි කියලා උදාහරණ කියලා දෙනවා කියලා නමුත් හරි නමුත් ඒ කවුරක් කියන්නේ නෑ උදාහරණ කියලා දෙනවා නේද ඔක මායක ඒක උපුටා දක්වන්නේ කිදෙන නේද මේක උපුටා දක්වන්නේ නෑ කවුරක් මොනවාද ඔක වෙලා තියෙන්නේ මේකයි අපිට මේ සමාජලයට බඩේර මිනිස්සු කියලා නිවන කියන එක ගෝඩ ධර්මයක් කියලා. නිවන කියන එක ගෝඩ ධර්මයක් කියවට පස්සේ අපි කියන්නේ නෑ නෑ ගෝඩ ධර්මයක් නේ උදාහරණ මේ කියලා දෙන මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒතර ගෝඩ නෑ. අවුත් කොහෙද කියන කෙනා වුත් ඉතින්. දැන් ඔබ සිංහලෙන් ලියන තාක් කරන හොඳයි. මේ දේශය වල කවුරුනේ මේ බඩේර මිනිහෙක් කියවුවොත් මේ මොලේ දෙලිලා තියෙන්නේ කියලා. ඔබේ රෙෆරන්ස් එක ඉල්ලුව තමයි ඉවරයි. ඒක ඉල්ලුව. යුසි සලාමි නැන්නේ කෝරේ ප්‍රශ්න එක දෙන්න අපි එතකොට අමාරු වෙනවා හැබැයි ඊම ගැල්ලා පිටි අරගෙන ආපු විදිහට ඉන්නවා ඒගොල්ලන්ගේ වාසනාව ටේබල් PhD එකට දෙන්නේ නේ ලංකාවේ මිනිස්සුන්ට තමයි මේ මේ ඒගොල්ලන්ගේ ගුරුවර වෙලා තියෙනකන් ඉතින් ඒ වුණාමත් පුළුවන් නේ කියලා ගන්න මේගොල්ලෝ රෙෆරන්ස් අහන්නේ නැහැ නේ තමයි මම ඒගොල්ලන්ගේ කවුරුද ප්‍රශ්න අහන්නේ කොහෙද මේක තියෙන්නේ කියලා අපි කියනවා නේද කොහෙද නැති මනස තියනද කොහෙද
බුදුහාඳුර කියලා නෑ බුදුහාඳුර කියලා නෑ බුදුහාඳුර වෑම කියලා නෑ කියලා නෑ මේ අඳුර කියලා නේද දේවල් වලට අපි සමාන දේවල් වලට අපිට පුළුවන් ප්‍රමාණයට අපි උත්තර දෙන්න යනවා මේ නිවන ගැන අපි උත්තර දෙන්න යන්නේ බුදුහාඳුර මේක සං නිවන යනු මේකයි කියලා කිව්ව ගමන් නිවන සංකල්පයක් වඩපත් කියලා ගන්න මේක සම්පූර්ණයෙන්ම විරුද්ධ බුදුහාඳුර එහෙම දැක් කරාවි කියලා මම නම් කීයටවත් හිතන්නේ එක ගොඩක් වෙලාවට දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණා යම් කිසි දෙයක් ගැන අර්ථයක් ගැන විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ බොහෝ වෙලාවට මේ පටිසම්භිදා ඥාන 30 කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් නේද එයාගේ නිසා කියන්නේ දැන් රහතන් වහන්සේ කරන සමහර පුරාන්තුව කියපු දෙයක් වුණත් සමහරට ඒක විග්‍රහ කරලා හමුවටම නෙමෙයි පුළුවන් කියන්නේ අර වගේ තියෙන කෙනෙක් වගේ නේ සත්‍යම මේක මේ තමයි සමහර දේවල් දෙන අපිට හිත තේරවන්න නැතිව මේ තේරවන්න කියන්නේ පාළි වචනේ දන්නවා සමහරට ඒ ආසවක් කියන ඥානය කියලා කියනවා මේ අස අත්ත ධම්ම ඒ කියලා මේ මොකක් හරි දෙයක් දෙන පටි සම්විදා නිරුක්ති පටි සම්විදා ඉතින් ඒක සහරේ දින අපි ඒකත් හරියටම අපි දන්නේ නැහැ මොකද්ද කියලා මේ ඒක තමයි දැනගන්න විදියට දැක්වෙත් ඇති නය ක්‍රමය කියලා එතන කියන්නේ මේ මේ න්‍යාය ඒක තමයි ඒක තමයි මේ න්‍යායක් අඩුව ඒ කියන්නේ යම් කිසි ප්‍රවාදාත්මකව ව්‍යුහයක් මොකක්ද ප්‍රවාදාත්මකව බුදුහාඳුර කියපදේ සකස් කරන්නේ සරියුත් සාඳුරුව ඇත්ත කතාව ඒකයිනේ සරියුත් සාඳුරුව සහ සරියුත් සාඳුරන් සරියුත් සාඳුරන් දෙන මේ ටික පෙළ ගැස්සේ බුදුහාන්සේ කියන්නේ අභිධර්ම පටන් ගන්න ඉතින් අර ඒකට අපි කතාවක් හදලා තියෙනවා මේ බුදුහාඳුර මාත්‍ර දිව්‍ය රාජ්‍යයට බණ කියන ගිය වෙලාවේ රැට රැට ඇවිල්ලා සරිතාවරට මේ ටික කියලා කියනවා. හරි. ඒක ඇත්ත කතාව ඒක නෙවෙයි. ඇත්ත කතාව සරිතාවර තමයි ඔබ හැදුවේ. පෙළගස්සපු ආන්දරුණාසේ රෝලේ තමයි ඊට පස්සේ ඔබ මේ මේ ඉස්සරහට ගෙනගියේ. අපි ධර්ම පිටකේ ඊට පස්සේ තියෙන අපි ධර්ම පිටකේ එක එක තේරවාදීන් එක විදිහකට කියනවා සර්වස්වාදීන්ටවත් විදිහට කියනවා. අපි පටන් ගැනීම සරිතාවර. සරිතාවර දැන් දැන් එතනක් බලන්න බුදුහාමුදුරුවෝ කරන්නේ නැහැ කවදාවත්. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ වෙනස. يعني හැම හාමුදුරන්ගෙන්ම හැම රහතන් වහන්සේම. මොකද ඕම කරන්න කියන ගමන් වැඩේ આવන්නේ නැහැ. කරත් ඒක තියෙන එකේ වරදක් නැහැ. නමුත් දැන් ඔය දැන් ඔය චිත්ත ටික ඔය විදිහට විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා වර්ග කරලා ඓතිහාසික මේවා අරගෙන මේක කියලා වර්ගීකරණයක් නැති වෙන එතන. බුදුහාමුදුරන් වහන්සේ කරන්නේ කියයි කියලා හිතන්න බෑනේ කීයටත් බුදුහාමුදුරන් බුදුහාමුදුර කවදාකවත් බුදුහාමුදුර බණ කිව්වේ මේ මේ මණ්ඩපයකට ගිහිල්ලා ඒ දිනදා ජීවිතේ ඒ දිනදා පුද්ගලයන්ගේ අවශ්‍යතාවු ඉවර මිසක් එහෙම ඒවත් කිව්වේ නැහැ දැන් මුතර තවත්යක් කියනවා නේද සරිතාමුදුරන්ගේ තියෙන එක ගුණයක් කියනවා නාගරජනාමුදුරන්ට ඒ ගුණය තියෙනවා මේ ඔක්කොම බ්‍රහ්මණ පෞරුෂය යයි මාචු. දැන් එහෙම එකක් තියෙනවා. ඒ ඒ කොටසක් ඉතුරු වෙනවානේ. මේකින් ආත්මවාදයේ සාස්වපාදයේ අයින් කරලා ඒ න්‍යාය ක්‍රමයේ තියෙන කියාවනේ කියාව සහ මේ මොකක් හරි පුරුද්දක් තියෙනවානේ.
මේ බුද්ධ ආගමේ බුද්ධාමේ වගේ දේවල් කියලා දෙන ආමතුරු කවුද කියලා ලක්මන වාසනේ ඒක හරියට මේ පැත්තේ යුදෙව් වගේ තමයි අපේ මේ පැත්තේ ලක්මනේ ඒ වුණා නේද ඒක වුණා දැන් බුදුරජාණන් වහන්සේ මේ මොග්ගලි බුද්ධ මොග්ගලි කියන බැමිණියගේ පුත්‍ර සාරිපුත්‍රයන් සාරි බැමිණියගේ පුත්‍රයි මොනවදමයි ඔය හොඳට කල්පනා කරනකොට පේනවා මේවා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා සම්බන්ධතාවය තියෙනවා උදාහරණයක් බ්‍රාහ්මණ කතාවන්නේ විද්‍යාර්ථ කුමාරයා වෙනම සම්ප්‍රදායක රස සම්ප්‍රදායක නේ මේ සම්ප්‍රදායම තමයි ඔහොත් ඒ සම්ප්‍රදාය වෙනම තැනක ඒ එහෙමස අපි කියන වෙලාවරි යාත්‍යන් බ්‍රාහ්මණෙක් කියලා ඉතිරිලා තියෙනවා නැත්නම් ආකාරය දෙන්නේ නැමේ මේකේ දැන් බලන්න අර බෝධියාමුදුර රොහිදින්න ඕක මම දැනගන්නෙත් නැන්නේ ඒ යුදෙව්ගෙන් දැන ඒක බෝධියාමුදුරන්ට ඒකනේ ඒ මොනවාසේ ආනෙන් දෙසලටින් මේ යුදෙව් විදියට උඩ තරම් නිකුද්දව තරම් නැතිනේ සම්ප්‍රදාය මේ සම්ප්‍රදායෙන් අර සත්‍යක ලංකාවේ තිබුණා වගේ සත්‍යක ලංකාවේ තිබුණා වගේ සත්‍යක බුදුහාමුදුරුවෝ එක වාද කරේ අන්තිමට ලංකාවේ ලංකාවේ ඉපදිලා මහ බිනා මහ ප්‍රාප්තන මේ එයා කිව්වේ අර බුදුහමතුත් එක්ක අන්තිමට වාද දෙන්න යන්නේ එයාත් එක්ක වාද කරොත් කිප්පිස් නැති කණුවක් වුණත් පෙවලනවා කියලානේ. හ්ම්. ඒ තරම් වාදේ එයා අති දක්ෂය. බුදුහමතුත් ෆෑන්ද මහන්සුණා එයාත් එක්ක මේ එයාට නමුත් හැබැයි සෝවන් නෑ. ඔව් සෝවන්. යා අන්තිමට ගේම් එකක් දරුවේ කියන්නේ යා වාද කළා වාද කරන්න බුදුහාමුදුරු ළඟට යා බුදුහාමුදුරු ළඟට ගේම් එකක් දෙන්න ඉස්සත් වෙන නෑ කිව්වා. ඒක තමයි. ඒක තමයි. යම් කෙනෙක් බුදුහාමුදුරන්ගේ ආඥා චක්‍රයට හිසරමන් නැත්තම් තෙවතාවක් බුදුහාමුදුරු කියලා ඒ මොහොතේදී එයාගේ බලය එතනින් නැති කරලා හිස අත්කලකට කලනවා. එහෙම කතාවක් තියෙනවා. කාටත් අපරෙන්නේ චක්‍ර දෙවියන් ඇවිල්ලා උත්තර දෙන්නේ නැහැ නේද? මිනිහ කතාවෙන් ඉන්නවද සර්? මේ තරුණිය තාතා. ඊට පස්සේ චක්‍ර දෙවියෝ මොකක් හරි වෙෂයක් අරගෙන එන්න ඕනෝ සත්තරේට සැලෙන්නේ නැන්නේ. ඒකට තමයි බයලා ඉතින් පිළිගන්නේ. ඒක හරි ලස්සනයි සර්. එතනදී ලස්සන කතාවක්. ආත්මීය ප්‍රශ්නේදි තමයි බුදුහාමුදුරුවෝ පටලවන්නේ යා. ආත්මීය ප්‍රශ්නේදි බුදුහාමුදුරුවෝ ඒක දැනගෙන පටලවනවා එතනදී. මෙන්න පටලනවා. ඒ පැටලිල්ල මීහටම අන්තිමට බුදුහාමුදුරුවෝ කීපිටක් අහලා ඒක ඒක ලස්සනයි. මෙන්න යතාවර තානවා. එකපාරක් තානවා. ඊට පස්සේ ආයහන ඒක නේද කියලා. ආයහන ඒක නේද කියලා ඊළඟ ප්‍රශ්න අහනවා. අහුවා ගාම එහෙමම කළා මම. අග්ගිවෙස්සන කියලා බුදුහාමුදුරුවෝ ආවන්තන. ඒක හරි ෂොක් එතනදී පක. සමහර ප්‍රශ්නයක් තියෙන්නේ මේ නාග රජස්වාමීන් වහන්සේගේ ශුන්්‍යතාවාදය දැන් ඛණ්ඩනය කරගන්න බැරි වුණා නේද? උත්තරේ තේරවාදින්ට නැති වුණා නේද? දැන් අවුරුදු 1600කට වගේ ගාණක් ඇතුළත නේ ඔය ඛණ්ඩනය කරේ. ඒ අතර ලංකාවේ තේරවාද හාමුදුරුවෝ කියලා ස්වාමීන් රහතන් වහන්සේලා කියන කට්ටියන ඒගොල්ලොන්ට ඔය ඛණ්ඩනය කරගන්න බැරි වුණාද නැත්නම් ඒක ඒ එහෙම දැනගෙන නැත්නම් කරේ නැද්ද? ඒකයි ආවේ නැත්තේ ඒක. හඳුනේ කරගන්න බැරුව. මේකේ ප්‍රශ්න දෙකක් තියෙන දෙමි. එකක් තමයි දැන් මේ දකින්න විදිය. අපේ ඉතිහාසය දකින්න විදිය. අපේ ඉතිහාසයෙන් දැන් අපි කියන බුද්ධ ගෝසා හඳුරා ඇවිල්ලා මේ අටුවාලිය ළඟේ කියන. සාමයේ සිංහලෙන් තිබුණ ඒවා මේ පාලියට පරිවර්තනය කරලා මහා ප්‍රශ්නයක් ඇති කරගෙන අපි ආරෝග්‍යය දෙපොසාරය 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 බයින සිංහල නැති කිරුවා කියලා
පළවෙනි සිලේගේ ඒජන්තය කියලා බුදුසමහරට බලනවා. සිංහල පොත් නැති කරපේ. නමුත් දැන් ඕක සමහර දේවල් කියලා නැහැ අපි අය. හැබැයි අපි කියන්නේත් නැහැ නේ මේක තියෙනවා. දැන් ඕක හොඳට මේ කල්පනා කරලා බලන තේන දේ තමයි බුදුගෝස සාමුද්‍රොත් ඇවිල්ලා තියෙන්නේ දැන් මේ සමහර මිනිස් කියනත් මා තරුණාගෙන් ආව වැඩකම් වෙන්නේ කියලා. මේ බුදුකත. නමුත් උන්වහන්සේත් මේ ඇවිල්ලා තියෙන්නේ ආන්දර ප්‍රදේශ. නාගරජුන හඳුලෙන්නේ ආලපුදේස. ආලපුදේස කියන්නේ දැන් දැන් ආන්ත ඉස්සරහනේ මේ කොහොමද දෙලෙකු කතා කරන අපේ තියෙනනේ අර මොනාටුවාද කියලා එකට කියන්නේ අන්දත්ත කතා කියලා කියන්නේ ආලපුදේසේ මේ අටුව. එතකොට දැන් ආන්ධ්‍ර ප්‍රදේශයයි ලංකාවයි තමයි මේ මේ තේරවාදී මූලස්ථාන වගේ තිබෙන්නේ. සර්. එතකොට ආන්ධ්‍ර ප්‍රදේශයම රැජ වෙන ගියානේ. රැජ වෙන ගිය කාලේ මට හිතෙනවා. මේ හිතන විදිහට අපි අරගෙන බලන. නමුත් ඒ ආන්ධ්‍රුළු මෙහාට ඇවිල්ලා අපි ආන්ධ්‍රුත් එක්කත් කතා කරලා මේක සිංහලෙන් තිබුණ එක පාලියට පරිවර්තනය කරනවා. මේකේ තිබුණ එක තම ප්‍රශ්නේ මේකද නාගරජන ගුරුවරුන් තරගල ගහන්න පටන් ගත්තනේ. නැහැන පටන් ගත්තට පස්සේ කිසි උත්තර නැති වුණාට පස්සේ දැන් ඔගේ දෙකක් වෙනවා. දෙකක් වෙනවා කියන්නේ එක් අපිට මේක දැන් ආරක්ෂා කරගන්න විදියක් නැහැ. හරි මේ පස්සේ මේ මේ නාගරජන ගුරු ඉඳලා ගොඩක් කාලයකට පස්සේ පස්වෙනි සියවසේ විතර මේ බුද්ධඝෝස සාමුදුරු වැඩි එතකොට ඒ කාලේ වෙනකොට ඒ කාලේ වෙනකොට ශංකරාචාර්ය ඇවිල්ලා නැහැ. ශංකරාචාර්යේ නැහැ වෙන්නේ සියවසේ. අර ශංකරාචාර්ය කසිරට එන්නේ නැහැ නේ. මුල බීජ තියෙන්නේ නැති. ඔව් පස්සේ සියවසේ වෙනකොට ශංකරාචාර්යගේ මුල් කුරුවරු ඉඳදී. හරි. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් යම් යම් දේවල් ඇති වෙන්නේ නැති ශුන්‍යතාවාදයට ගහලා ආත්මවාදයක් ඇති කරලා ආත්මයිද රක්මන් කරා යන පාර අපාගෙන යන්න ඇති ඔය කාලේ. සංකරාචාර්ය ඇවිල්ලා ඒක චුටි ටික සම්පූර්ණ කරනවා. ඒක සැරේට එක්කෙනෙක් නෙමෙයි කිසිම දෙයක් කරන්නේ. හරි. කිසිම දෙයක් එක්කෙනෙක් කරන්නේ නැහැ. ඒක කියලා ටික කරනවා වර්ධනය වෙනවා. අවුද අවසානයේදී කරන මිනිස්සුන්ට තමයි ඔය ගෞරවය යන්නේ. මේක එහෙම තමයි. මේවට කරන්න දෙයක්වත් නැහැ. ජීව ලබව ගන්නට. ඒක අයින්ස්ටයින් කරපු දේවල් වල සමහර වෙලේ මුල් තියෙන අයින්ස්ටයින් ගාව නෙවෙයි. විසනජාතේ නේ කියලා ඒක ඊට පස්සේ ආයෝග ආරම්භිස කොහොම හාගෙන ඉන්න සුන්න බෙල්ට් එක දැන් යන්න ඕනක. අයින්ස්ටයින් විතර දිලන් ගන්නවා. ආරම්භිස ගානෙත් නේ මොකද අයින්ස්ටයින් විතර දුන්නේ කියලා. බෑ ඉතින් එහෙම තමයි. අපි විතර වෙලා තියෙන තරග තමයි ඉවරෙත්. වා යප් යන්න බැරි කරක් ප්‍රශ්නේ නේ තියෙන එක මැච්චනේ. ඒක කොහොමද මේ නම් දොර මට අපි එතන විදිහට මේ ආනන්ද රහිත ලංකාවත් එක්ක අතර මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කොහොමද කරන්නේ? මොකද එක්කෝ මේක දඩි පිටි ගාලා කඩලා දාන්න ඕන. ශංකරාචාර්යට එන්නේ ඉස්සෙල්ලා මේක නැති කරගන්න බැරි නම් මොකද කරන්නේ? කරන්න දෙන හොඳ වැඩේ තමයි මේක පාලියට ආනන්ද ප්‍රදේශින් දැන් ওই කාලේ වෙනකොට මේ තේරවාදී නැතිලා අතිවේගන යනවා. ඉතින් බුද්ධකෝ සාමුද්‍රය විතරක් නෙවෙයි යාවේ. ධර්මපාල සාමුද්‍රය ඒ දර අර එක තැනක තියෙන මානසික ධර්මපාල හඳුන ආපහු එනකොට මේ මොකදනේ අර බුදුගොසාමුරුතේ කතා කරන්නේ ඒ කියන්නේ මේක මේ බුදුගොසාමුරුන්ගේ විතරක් ව්‍යාපෘතියක් නේද ඉතින් මේ ව්‍යාපෘතිය කොටසක් ඉතින් උගත් එක්ක මේ කෙරුණා උන්නා ඊට පස්සේ දැන් ඉතින් මේක එතන නැවතුණා මොනවා ගැන අපිට තියෙන ප්‍රශ්නේ දවසෙගේ නැවතුණා. නැවතුණාට පස්සේ කවුරුහකට උග කතා කරන්න ගියේ නැහැ. මොකද ඊට පස්සේ අපේ සම්ප්‍රදාය අපේ සිංහල සංස්කෘතියේ මූලිකම දේ බවට පත් වෙන්නේ බුද්ධාගම ආරක්ෂා කරගෙන. ඒ කියන්නේ අපි දැන් දැන්ටලක් කියන්නේ අපේ විවස්ථාවේ තියෙන
සුද්ධෝත් එක සංකල්ප 1815 වෙනි විසමෙත් තියෙනවා බුද්ධාගම ආරක්ෂා මොනවා නැති වුණත් බුද්ධාගම ආරක්ෂා කරනවා නේද ඉතින් ඒ බීජය ආවට පස්සේ මේවා ගැන ප්‍රශ්න කරන එක තහනම් කරනවා වගේ වැඩක් තහනම් ඒ තහනම් කිරීම අනියමාර්ථයකින් කරපේක තමයි පාලියට පරිවර්තනය කරන්නේ මොකද ඔබ සිංහලෙන් තිබුණොත් එහෙම පස්සේ තිබුණා. බුදු සමහර එනකොට ලංකාවේ ඉඳලා තියෙන්නේ තාම ශ්‍රේෂ්ඨ ගණේ බුද්ධිමත් සමුදරු. අර නීති නේද 10ක් 50ලා තමයි සමුදරු. නෑ ඒක නෙමෙයි. ඒ සම්මුතියක්නේ. ආන්ද්‍ර ප්‍රදේශයේ ආන්දරංගේ අපේ ආන්දරංගේ තිබුණ සම්මුතිය. ඒ සම්මුතියේ ඉන්නේ ආන්දරු කියනදී අපි වරිවන්නේ නැහැ. විසක් කියන්නේ ඒ වගේම පිළිගත්තේ නැහැනේ. ඒක ළඟ පරීක්ෂාවට ලක් කළා. තමයි පිළිගත්තේ. විත කලින් ධර්මපාල හඳුර ඇවිල්ලා කියන්නේ ධර්මපාල හඳුර කියන්නේ බුද්ධ ගෝසාන්තරට වඩා ඉහළ හඳුර කෙනෙක් වෙන්න ඕන. මේ හඳුරෝ තමයි ඇවිල්ලා මේක වැඩේ මේ ඉස්සනම් බලනක් කොහොමද? සලසම ඉදිරිපත් කළා නම් බුද්ධ ගෝසාන්තර දක්ෂය. දක්ෂයා නිසා උන්වහන්සේ තමයි වැඩේ දෙන්නේ. නමුත් වැඩේ සලසම් කිරුවේ දිනමගේ අටුවාවලගේ විවරණවලේ වෙනස්කම් දෙනවා. දිනමගේ ධම්මපාල හඳුරගේ බුද්ධ විසත්. දැන් ධම්මපාල හඳුර බොහොම කෙටියෙන් කාරණා කිව්වේ. බුද්ධ විසහඳුර අපේ සම්ප්‍රදායයට හුඟක් අනුගත වෙලා සමහරව නියම්. මේ කියන්නේ ගොඩාක් දුරට කතා කරපු දැන් තියෙනවා. ඔව් විශ්ලේෂණය කරන්න කිය හුඟක්. ධම්මපාල හඳුර ඍජුව කියන්නේ තිබ්බේ කියනවා. ඒ කියන්නේ ධම්මපාල හඳුර බුද්ධ හඳුරට කිට්ටු කියනවා. ඔව් ඒක තමයි. අර හඳුර මේක තිබුණේ බුද්ධ විසහඳුරත් බ්‍රාහ්මණනේ. දේවදානුරංගේ පවුල බ්‍රාහ්මණ පවුල. ඕක තමයි දීගේ කෙනාගේ වෙන සම්ප්‍රදායවල හැකියාවල් වලසාරේ පුරාගෙන ආපෙතු හැමයක්ම බලපාන. කොහොමද වරිද මේක රකවන්නේ? දැන් ඉතින් දැන් මිනිසුන්ට බය මේක කරන්න කියලා ඔක්කොයි රැකෙන්නේ නැත්තේ. සමහර මිනිස්සු මේන් බයත් අපි මේක කෙනෙක් කියන්නේ දැන් ඔබට ගහන්න නාගරිකුණක් නැහැ ගෞරවයක් කරන්න ඉන්නේ දැන් ඔබට ගහන්න ඉන්නේ කවුද මේ සුදුරියක් නේ වැඩි මොනක්ද මේක නිසා දැන් බයක් නැහැ ඒක ඉවරයි ඉන්න අවුරුදු මේ 2500 ඉඳලා පස්සේ මේ ඉන්දියාවේ දැන් අපිට තර්ජනයක් නැහැ තර්ජනයක් නැත්නම් මොකද ඉන්දියාවේ තර්ජනයක් එනවනම් ඉන්න පුළුවන් එකම එක විදියටයි අද්වෛත ප්‍රත්‍ය අද්වෛත බ්‍රහ්මන් නේවි අද්වෛත වේදාන්තය දැන් ඉන්දියාවේ නැහැ. උත්තර තිබුණාට බලයක් නැහැ. උත්තර තියෙන්න පුළුවන් උත්තර වැඩක් නැහැ. උත්තර තියෙන එකම නම් එහෙමයි තවත් තවත් දැන් නමුත් දැන් ඉන්දියාවේ බලය තියෙන්නේ Hindu. ඒක පැත්තකින් Shiva, ඒ පැත්තෙන් Vishnu, Vaishnava. ඒකේ දැන් භක්තිවාදයක් නැතිවෙන්නේ Hindu කියලා කියන්නේ දැන් භක්තිවාදයක් මිස බුද්ධිවාදයක් නෙවෙයි. ඒ බුද්ධිවාදයේ දුන්නේ ඒ කාලේ. ශංකරාචාර්ය ළඟේ කාලේ තමයි බුද්ධිවාදය. දැන් භක්තිවාදයේ තියෙන මේ විව පෙරලි පෙරලි ඕවිල් වටේ පෙරලන එක නේද ගන්න. අනේ මේ කටුවාගෙන පැද්දෙනේ නයි ඕව මේ භක්තිවාද දැන් භක්තිවාදය විතර දැන් තියනවා නැන්නේ. මේ භක්තිවාදය මේ දෙමළ මිනිස්සුගේ. දෙමළ Hindu වරුන්ගේ නේද භක්තිවාදය. තමිල්නාඩු තමයි ඊට ප්‍රධාන වශයෙන්ම මේ කියන දරි මූලික වුණේ කියලා. දැන් ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය භක්තිවාදයට අපිට තර්ජනයක් නෑ භක්තිවාදේ. ඒක කාලේ ඉවරයි නේ. බය වෙන දෙන්නේ. තමයි අපිට ආපහු ඉන්දියාවට මේ ඉන්දියාවේ මේ හරි සරක් මේ තේරවාදී අපිට වුණ ගෙනියන්න පුළුවන් මේ හරියට වැඩ කරනවා online එක. ඒ කියන්නේ ධර්මපාලතුමා කරපු එකේ බුද්ධිවාදී අරගෙන ඊළඟ පියවර අපිට කරන්න පුළුවන් අපිට. අපිට හරි ඔය ඊළඟ පරම්පරාවේ කරට හරි ඔය කරන්න පුළුවන්. අනගාලික ධර්මපාලතුමා එකක් එක දෙයක් කියලානේ. ඊළඟ පියවර දුක් තියෙනවා. අම්බුරු එන වියපතිය
ලොකුවට ඉඳන් දෙච්චරයි. ලොකුවට ඉඳනකොට මේ අපි අපි පොඩි මිනිස්සු කියලා ඉඳන් නැතුව අපිටත් මේ ලෝකය අල්ලන්න කියන අපි මේ විජයග්‍රහණය කළා මේ මොකක්ද මේ අධිරාජ්‍ය ඉවර කරන්න පුළුවන් කියලා අපිට හිතා ගන්නත් හිතා හදා ගන්න පුළුවන් හොඳට ඉවර කරන්න පුළුවන් අපිට අපි බය කරන අපේ මිනිස්සු මේ අපිට බය අපි බය කරන ඕවා කරන්න එපා ඕවා කරන්න බෑ අර කයි වෙන්නේ මොකද පාර දුන්නා ඉවර යන්නත් බැහැ කරන්න බෑ අපිට වාහනයක් නැහැ නේ නෑ නෑ ඕනෑ බස් එක යන දැන් බස් එන්නේ පරිසයලද කියලා ඉන්නේ ගලේසිනේ ඉතින් බස් එක නගින්න පුළුවන් ඉඳ තියෙන බස් එක හත් මගේ සමේ අපි කතා කරනවා දාදාර සර් කියනවානේ සංසාරයේ කර්මවාදයේ කියන එක ගැන ටිකක් අලුත් අදහස් කියලා. කර්ම සංකල්පය විපාක දීම ගැන මේකත් කතා දෙපාරේ වැඩි දැන් තමයි වැඩි වන්නයි. ඒක සාර අපේ සර්ගේ ආකෘතියේ යනවා. චිත්ත විද්‍ය මනස චිත්ත යන විදි ඒක අරකවා වගේ තමයි. අග්‍රඤ සූත්‍රයෙන් තමයි අපි දේවල් පැත්ත විතරක් නෙවෙයි. දැන් ඔය මන විද්‍යාව පැත්තනේ. භෞතික විද්‍යාව පැත්තෙන් තියෙනනේ අග්‍රඤ සූත්‍රයේ මේ ලෝකයේ ඇති වෙන්නේ නැති නැති ආරම්භය. ඊයෝ අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරගෙන මේ මත ඉඳගෙන අපි මේ අලුත් විශ්වයේ විශ්වවේදයක් හදලා මේ ලස්සට එනවා නේද? යාපෘතිය ඒක අදුපා. වන්දනා හැම කතියක් කතාව දෙන්නේ. යාපෘති හැදුවම වෙන්නේ චෛත්‍ය. සත්‍යයෙන්ම එන්නේ නැහැ තමයි. යන්නේ විශ්වය විශ්ව ආරම්භය අක්ෂය මේ බටේරාය කියන්නේ විශ්වය 215 වන. හරි. පොටල්. හා මහා පිටු මහා පිටු මාස් එක්ක අවුරුදු 2013 දස් මාස එක දිස්සෙම නිකම්මයි පිටා. දැන් සියලා දැන් මේක ප්‍රසාරණය. දිවි ඉඳලා ප්‍රසාරණය කරනවා කියන්නේ. ඊට පස්සේ ඒකල දන්නේ මොනවද වෙනස් සමායත වෙනත් වෙන්න පුළුවන් ආපහු වෙන්නත් පුළුවන්. හරි. මම මේ පෞගිය කාලවල පොඩි පොඩි දේවල්ජයක් ඒගොල්ල නිරීක්ෂණය කරා පෞගිය අවුරුදු 10 අනු වටෙන් විතර පස්සේ එහෙලා නිරීක්ෂණය කරලා දැන් මේ විශ්වය දැන් ඒක ප්‍රසාරණය වෙන විතර නෙවෙයි ස්වරණයක් සහිත ප්‍රසාරණ. ඒ කියන්නේ ප්‍රසාරණය වෙන වේගය වැඩි වෙනවා. කලින් වේගය අඩු වෙලා තිබුණා. දැන් හදිසි වේගය වැඩි වෙනවා. ඒ කිය ඔබට ඒකල එක එක දේවල් ඔබ ප්‍රවාද ඉදපත් කරනවා. ප්‍රවාද ඉදපත් කරනවා මේක තියෙනවා. කියන්නේ ඩාක් කියන දේ. දැන් නැත්නම් ඒක ඩාක් කියන්නේ. දැන් මේ ශක්ති විශේෂයක් තියෙන ශක්ති විශේෂය ඩාක් කියලා කියන්නේ ඩාක් කියන දේ කියන තමයි මේක දැන් මේ පොබෝල්. හරි. මේ ඊට පස්සේ ඩාක් කළු කුහර කියන්නේ නැහැ. ඒක ඩාක් කියන දිහා ගන්න එපා ඊළඟට.
ඒකත් ව්‍යාපෘතියක්. ඒකටත් ඉතින් කෝටි ගණක් විතර නම් මිසු රස්සාව දෙන PhD විදිපත්යක් දෙන්න පුළුවන්. විදිපත්යනේ 250 200 අතර දෙන්න පුළුවන්. මහා ඕවා ව්‍යාපෘතිය තමයි. ඒක කර කර ඉන්නවා. ඊපස්සේ අපි මෙහෙ එකක් කරුවා. අපිට වැඩි ප්‍රශ්නයක් කියලා තිබුණා ව්‍යාපෘතිය ඇඳහම ඒ කියන්නේ විශ්ව ප්‍රසාරණය වෙනවානේ. ප්‍රසාරණ නම් තියක් කරගෙන ආයේ මෙහෙම වෙන මෙහෙම. ඒක එන්නේ හරියටම චෛත්‍ය. මෙහෙම ආව, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ආයි. ඊට පස්සේ මේක මෙතනින් නවතින්නේ නැහැ. ආයි අග්ගඤ්ඤ සූත්‍රයෙන් යනවා. ආයි ආවස්සර රක්මලෝකේ කියලා ආමිය ඉපදෙනවා වගේ. ආයි ආවස්සර රක්මලෝකයක් ඇති වෙනවා. ඒකත් එක්ක අනිත්. සාන්තිය. එතන අපිට වැදගත් වෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ මේ සංවට්ටක ප්‍රසහ විවර්තක. මේක ප්‍රසාරණය වෙනවා. අහ් මට තියෙන එක නේ අපිට ඉතින් ඔකට දැන් අවුරුදු 3ක් ඉඳලා 30 අපි උත්තරම 4ක් ඉඳලා 30. නමුත් අර මුල ටිකක් අපිට අමාරු වෙලා තියෙනවා. මුල මොකද ඒකලම් කියන මුලදීම විශ්වය මහා වේගයකින් ප්‍රසාර වෙනවා. ඒක අපිට තේරුම් කරගන්න විදියක් නැති. මාස්ටර් ආදර දෙයිසලා අපි එකක් තේරුම් ගනවා. අපි අපි ආ මේ සංකල්පන අපි ආ ඉහිම කරාට පස්සේ මම යන්නේ තයිත් කියන්නේ. මේක ඒක ලස්සනයි. මේ දෙයිසලා නිකන් මෙහෙම යන එක. තයිත් මෙහෙම යන්නේ නැහැ නේ. තයිත් යන්නේ මෙහෙමනේ. මෙහෙම යන එක අපි දෙයිසලා. දැන් මේක උඹ කරදරilla වරු දෙයක් තුනක් ඉතින් මේ මාසිනේ කිසි නෑ ඔබ. ඉස්සරහට එන්නේ නැහැ නේ. සියලා දැන් අපිට තියෙන ලස්සන ආයතන. ඒක දැන් මම කියන්නේ මේක නිසා මේ චෛත්‍ය නිර්මාණය කරනවා නෙමෙයි. නමුත් කොහොමරි මේ හැඩයට එනවා. ඒකේ විවිධ දැන් මෙහෙම එකක් දැන් ඒකදාස් පහල වෙනවා හොඳ. ඒ කියන්නේ මෙහෙම මේක විශ්වය මෙහෙම නිගලා අපව වෙනවානේ. අපෝ වහට පස්සේ ඒ විශ්වයම නැවත මේ ඒකම මේ පුනරාවර්තනය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ එක චෛත්‍යයක් ඇවිල්ලා ඊළඟ චෛත්‍යයන දැන් මේ රුවන්වැලිසෑය වගේ අතවද ඊළඟ එක තුරුපාරාමය වගේ වෙන්න පුළුවන් අනිත් කිසි. මේ විතරේ මේ තියක් යාට මට කරන්න විතරයි තියන්නේ. ඒක කරපු ගමන් තුරුපාරාමය. ගෙන මුළු විශ්වයම අපිට වුණා මේ දාගැප් ටික බලලා මේ දාගැප් වල ආකෘති යන විශ්ව ආකෘති ටිකක් අදලා දෙන්න බුණා මොන්න බලාගෙන ඉන්නේ. ඔහොමද වට ඒක දේවල් කියන්න පුළුවන්. අවසානයේ දෙකක් දාන දැන් බෞද්ධයන් ගාව තියෙනනේ අර ඒක දාගැප් පදන විදි විදි කියන්නේ මේ දාගැප් වල මේ ආකෘති බුබුලාකාර එතකොට මේ කන්ටාකාර අපි හැම එකෙම තියෙනනේ මූලික ආකෘතියක්. ඒ ආකෘතිය එහෙම රැකගෙන ඒ පරාමිති ඇවිත් වෙන්නේ. මොනික උද්‍යාව කියන්න බලන්නේ. කියන්න බලන් කියන්නේ දැන් අපි දව මෙහෙම ගිහලා මෙහෙම යන කාලේ. ඒක කාලේ වැඩි. වෙනු විශ්වයක්. ඒ කියන්නේ ඒක මහා භද්‍ර කල්පේ වගේ වෙන්න පුළුවන්. කාලේ වැඩි නම් තුබරාමයේක ඒක කාලේ අඩුයි. එතකොට ඒක සංකල්ප පද්ධතිය හදාගත්තාන් පස්සේ ඒක ගොඩක් තැන්වල ආපු ලියන්න ඔය සෙල්ලම දැනගත්තට පස්සේ මම ඉවරයක් නැති සෙල්ලම වෙලා විතරයි ඕන කරන්නේ වෙලා තියෙනනම් මම ලියපන්ට කරේ මිනිස්සුන්ට උනේ ඒක නෙසේ ඒක සුදුව ලියන ඉන්නවා දැන් ඒක ඕනට වඩා කරන්නත් හොඳනේ ඔකටත් අපි මේ අපේ නැවතීමේ ලකුණු ටික දා ගන්න ඕන කරන්න යන්නේ ඉස්සෙල්ලා. දැන් අපිට තේරෙනවා මේ වැඩි. තේරෙන තේරෙනවා නමුත් මේකට අපි මොනවාරි ටිකක් සීමා ටිකක් පනව ගන්න ඕන. සීමා පනව ගත්තේ නැත්නම්
ගොයින් කියලා තමයි දැන් වැඩි සම්පූර්ණේ මත ගන්න ඉස්සෙල්ලා ඒවා ටික දැස්ති කරගන්න. දැයිස් කියනකොට හිතුනේ නිකම් මේක. මොකද සර් කියන විශ්වය කියලා සමාතු අපේ අභිඥාලාභී ඒක තමයි නේද වාස්තු. ඒ තමයි කියන්නේ. ඔය ගොඩ ගන්න බුණා. දැන් දැන් බලන්න ඒ ප්‍රවාද හැදෙනට. ඒගොල්ලන්ට යම් කිසි අපේ කාටසිය තලයක් දකින්න එක අභිඥාලාභී වෙනක් විදිහට දකින්න. දැන් දැන් අනිත් එක කියනවානේ දැන් ඔය ඔය දාගැප්පල මේ ආපෘති හැදී හාමුදුරුවෝ කියනවා. ඔව් දැන් නියම කරේස ඒ හැදරුවත් දුන්නේ අභිඥා කියන බොහෝ වෙලාවට. ඒක බොහොම දුන්නත් කියන එක මේ කියන්න බැරි මේ. අකුත් දන්නේ. හස්පස්පන. හා? හස්පස්පන ශික්ෂණ දුන්නේ. හසල ඒ කියන්නේ අභිඥා වඩාගත් කෙනෙකුට සමහර දැන් අපි දෙයක් කිව්වාම උනත් ඒකම ලඩක් කර කියලා ඒ කෙනෙකුට අපි දන්නේ නැහැ කොහොමද ඒක එන්නේ කියලා. ඒ කෙනාට ඒ අවබෝධ වෙනවා මෙයාට දෙන්නෝනේ මේ ගහේ කොහෙද කොහොමද කියන එක. ඒ කෙනෙකුගේ ඒ දැන් ඒක පොඩින් එනවද කොහොමද කියන අපිට තේරෙන්නේ නැහැ. මොකද ඒ වගේ දේවල් තියෙනවා. ඒක හරි. දකින්න එක කන්ටාලා. ඒක දකින්න අපි වගේ පුද්ගලයන්ට න්‍යාය ඕනේ. ඔව්. ඒක න්‍යාය නැතුව දකින්න විදිහකුත් නැති නේ. මේ ප්‍රත්‍යක්ෂ තියෙන එක. දැන් අපිට න්‍යාය ඕනේ. ඉතින් අපි වගේ මිනිස්සුන් තමයි සරුවත් හඳුරු පිටවෙන්නේ. අපිට අඳලා දෙනවා. තාම ජීවිතේ දක්වත් දකින්න පුළුවන් නේ. මොකද බුදුහාමුදුරුවෝ අනුබල දෙන්න තියෙන ධ්‍යාන භාවනා කරනවා. සිංහල වෙදකමත් යන එකත් ගන්න. නෑ නෑ ඔය හැම එකම ගන්න. නෑ ඔය වෙදකම ගැන දැන් අපි කල්පනා කරමු. එන්නවට කල්පනා කරන්න ඕන. කොච්චර දිනක කල්පනා කරන්න තියවල ලියන්න නැති. දැන් ඔය අපි කියනවා මේ ආයුර්වේදය ඇතුළු ඉන්දියාවේ. අර ඉන්දියාවේ තමයි හැදුවේ. නෝ ඉන්දියාවේ හදන්නේ ඍෂිවරු කියන කට්ටිය ඔක්කොම ගිහිල්ලා මේ හිමාලයේ ලොකු සම්මේලනයක් පවත්වලා මේ තරුපය හෝටලේ ගරිගුවේ ඒ වගේ වැඩක් තේ වෙනවා තියෙන්නේ සම්මේලනයක් පවත්වලා ඊට පස්සේ ඔය කියන ඒවා කොහොම එකහව කරගෙන ඊට පස්සේ මේකෙන් මේ මේ න්‍යායක් හදපේගෙන ඉඳලා තියෙනවා ඇත්තටම දැන් ඔය න්‍යායයට ඒ සම්මේලනයට අපේ රුධියයි කියලා කියනවා රාවණත් එහෙම එක්කෙනෙක් නේ සම්. ඒ රාවණ අර රාවණ වගේ මේ රාවණ කවරයි රාවණ කෙනෙක් මේන් ගිහිල්ලා තියෙනවා වෙද මහත් එක්ක හරි කරපන්. ඉතින් මේ සිංහල වෙදගමේ දැන් ඒ තිබුණේවත් ඔගේ දැන් ඉන්දියාවේ මිනිස්සුන් මේ මැදයක් තියෙනවා. දැන් සංස්කෘත භාෂාව හදාගත්තේ ඒගොල්ලෝ එහෙමනේ. සංස්කෘත භාෂාව කියන්නේ හදව භාෂාවක් නෙසක් මේ 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 සංස්කෘත කියන්නේ ඒකේ තේරුමත් එකනේ. හදපු සකස් කරලා දෙන. හරි. ඒක හදාගත්තේ තිබුණ ප්‍රාකෘත ටික එකහව ගලන්නේ. මාර්ගදී ප්‍රාකෘතයයි. යාරීමේ කතාවේ ප්‍රාකෘත කියලා කියන්නේ කලින් තිබුණ එකනේ. මේ භාෂාවල් ටික එකහව ගලලා තමයි ඒ සංස්කෘත භාෂාව හැදුවේ හදපේ. ඒක නිසා ඒක ඉතාමත්ම මේ මේ ව්‍යාකරණානුකූල සහ බොදලෙක් දැන් හිතනවා මේ කම්පියුටර් එකට හොඳම භාෂාව සංස්කෘතද. මොකද මේ ස්ථාවර ආකෘති වලත් සාහර ස්වභාවික භාෂාවට ලක්ෂණ හදු. හරි කම්පියුටර් එකක් ස්වභාවික ලක්ෂණ භාෂාවක් නෙවෙයිනේ. අර ලොජික් කරාම යන්නේ තියෙන්නේ. හරිද? එතකොට ඒකට මේ වඩාත් ජල වෙන භාෂාව සංස්කෘත භාෂාවෙන් දැන් ඉඳලා යන්න බෑ තව ටිකක් කරමු. කන්නෙන්කොට මේ 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 කම්පියුටර් එකම සංස්කෘතෙන් වැඩ කරන්නත් බෑනේ. ඒ මොකද ඉංග්‍රීසියට වඩා ඒක ව්‍යාකරණ අනුකූලයි. ලොජිකල් කියන තේරෙන්නේ. ව්‍යාකරණය කියන්නේ තියෙන්නේ මේ ආකාරයේ ලොජිකයි ඒක මේවා ඉවතේද ඒ කියන්නේ ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගේ ඕක ගතිය තිබුණා. මේ යුදෙව්වන්ගේ දින ගතියනේ යම් යම් ලක්ෂණ මේ බ්‍රාහ්මණයෝ තිබුණා. ඒ ඍෂිවරු කියලා කියන්නේ වෙන විදිහකට දැකපු අය. ඍෂි කියන්නේ දකින්නයි කියන එක. දැන් න්‍යායක් නැතුව වුණත් කෝ අභිඥාහරි මොකක් හරි විදිහකට දැකපු අය තමයි ඍෂිවරු. ඒ ඍෂිවරුන්ගේ මාර්ගයෙන් මේ මිනිස්සු මේ මේ දේවල් හදාගන්න. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. මොන වෙලාවත් පුළුවන්. ඔව්.
ගොඩක් කරුණක වෙලද අභිඥා වගේ කියන කෙනෙක් කියලා දකින්න ප්‍රශ්නේ තියෙන ඒ කෙනෙක්ට කිසිම මේකක් නැහැ මේ ඇවිල්ලා මේ එහෙම කාටවත් උට මේකයි මේකයි එහෙම ඒගොල්ලෝ අරක දකින්නවා ඒ ගොඩක් දේවල් අර ඒක කොහොමයි වගේ කියලා අපිට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ හැබැයි බුදුහාමුදුරුවෝ අත්ේන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයටත් සීමා පනවනවා මේ අසංජීතර වලට යන්න එපයි කියන්නේ බුදුහාමුදුරුවෝ මොකද ඒක කෙලවරක් කෙලවරක් නේ එතනින් ඇස් මොකද ඒකේ ගිහිල්ලා නිවන් දකින්න බෑ නිවන් මග නෙමෙයි ඒක නිවන් මග ඒක නිසා ඒකට යවදී කියලා වුණත් දාන්න වෙනවා ඔය හැරි සර මුලින් කිව්වා නේද චිත්ත සිතක් ඇති වෙනවා දැස කවතිනවා ඊළඟට කියනවා මේ ආකෘතිය පමණ ඒ ආකෘතිය රේරුකාණේ හම්බුනගේ පොතක් තියෙනවා විදර්ශනා භාවනා ක්‍රමයේ කියලා ඒකෙදි ඕකම නෙමෙයි ඔයිට ගොඩක් කිට්ටුවෙන් යන අදහසක් හාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒ සිතුවිලි ප්‍රවාහය පැහැදිලි කරන හාමුදුරුවෝ උදාහරණ කීපයක් ගන්නවා ඒක උදාහරණයක් තමයි වැලි ගෝණියක් ගහලා එල්ලනවා එල්ලලා යට වැලි යට ඒ සිදුරක් කරනවා කරලා ඔක යනකොට දැන් ඔන්න එකින් එකකින් අපිට යනවා පේනවනේ ඒ උදාහරණ පාවිච්චි කළා හඳුරු ඒ කුමාර පාවිච්චි කළා ගොඩක් දේවල් පැහැදිලි කරනවා එක තැනකද හඳුරු පැහැදිලි කරනවා ඊට පස්සේ ටිකක් වෙලා ගියා ඔක පොල්ලනවා පොල්ලපුවාම ඔක වැටෙන දේවල් එස් සකුරක හැඩයකටනේ මේ අපිට පේන්නේ ඒකද හඳුරු කියනවා දැන් මේ අර එක එක අවස්ථාවේදී එක වැලි කැටයක් වැටෙනවා ඊළඟ වැලි කැටේ වැටෙනවා ඒ වැලි කැට අතර ಗುಣ හෝමාරුවක් වෙනවා කියලා මට ඒක එච්චරම හරියටම මොකක්ද කියලා කියන්න තේරෙන්නේ නැහැ. හවුඳුරම ඔය කියන්නේ සර් කිව්ව අදහසට කිට්ටු අදහසක් මම හිතන්නේ එතන කියනවා. කියන්නේ ඒක දැන් එකිනෙකට සම්බන්ධ සිද්ධි දෙකක් අතර ඒකකින් අනිත් එකට මාරු වෙන තොරතුරක් තියෙනවා කියන එක හවුඳුර කියලා දෙනවා. ඒ ඔය වැඩි දෙන්න. දැන් නියුටන් විදියට නම් ඔය කොහොමද වෙන්නේ? නියුටන් විදියට නම් ගෝණිය මෙතන දිනකොට අංශු වැටුණා. වැටුණා. ඊට පස්සේ ආතම මෙතන ආයතන. ඒ අංශු වැටුණා. හවුඳුර ඒ විදියට නෙමෙයි කියන්නේ. ඒක අර මොකද මේ අර දෝලනයත් එක්ක මොන දෝලනයද එකට ගියයි ඉරස් නෑ ඉරස් සරලාද වර්ධි දෝලනයත් එක්ක ඒ හැද එනවා මගේ එක කියන එක විදියක් හද මේ නිව්ටන් ණුව එක කියන එක එහෙම නැත්නම් අර විදිහට කියන්න පුළුවන් ඒක විදිය මොකද වැඩේ දෙන්නේ අරක තමයි එකම දේ කියලා හිතන්න එක මොකද හඳුනන මේකේ පැහැදිලි කරනවා දැන් අත ගමන් කරනවායි කියන එක නැත්නම් අපි ඇස් පිල්ලමක් ගන්නවායි කියන එක බෙදාගෙන ගිහින් එක තැනකදී අපි අර සිරුම තැනකට ඇවිල්ලා ඒක විග්‍රහ කරකොම මෙතන ඉඳලා අත අපි ක්‍රියාවක් සිත විසින් ගන්න තීරණයනේ සිත කරන නිර්මාණයේ චලනයක් බවට පත් වෙන්නේ දැන් මේ හැමතැනමස රූප කලාප නිර්මාණය කරනවානේ අපි අභිධර්මයට අනුව හැම ක්ෂණයකම අමචි හරියටම කිව්වොත් අමචි චිත්තක්ෂණ 17කටම රූප කලාප නිර්මාණය. ඒතර මගේ අත මෙතන ඉඳලා චිත්තක්ෂණ 17ක් එක රූපක්ෂණයක් ඇද්දි රූප කලාප ආයිත් මේ හැම අංශෝකම නිර්මාණය වෙලා. ඒ හැම ඊළඟ නිර්මාණය වෙන හැම අවස්ථාවකදීම සිත සහ චෛතසික 17 වතාවක් ඒ චිත්තක්ෂණවල බලපාලා දෙනවා. රූපක්ෂණවල බලපාලා දෙනවා. සිතයි චෛතසික වලයි බලපෑම යම් අඳුම තරමින් යවන සිත් වල විග්‍රහයක් තියෙනවා නිසා සිත් විචය ඒ බලපෑම විසින් තමයි මේ ಗುಣ ඊළඟට ඊළඟට ගෙනියන්නේ. ඒ වගේ ක්‍රියාවලින් සමුදායක් තමයි මේ අපි අත උස්සනවා කියලා කියන්නේ. කියලා විග්‍රහයක් තියෙනවා. මේ කාර්ය දැන් ඔයෝ මේ අත උස්සනවා කියන එක දැන් මනසත් එක්ක සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියක් නේ. එතකොට අවසාන වශයෙන් මනස තමයි උදනදී මේ වැදගත් වෙන්නේ. ඒකත් ඒකත් එක්ක ඕකේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ මේකනේ. අපි බාහිර නෑ අත මෙහෙම යනවා කියන එක කොහෙද යන්නේ අවකාශයේ අවකාශය යනවා
මේක සංසතික වෙනවද? එහෙම නැත්නම් අපි මොදන්න විදියට අපි දන්නේ නැන්නේ. නැත්නම් මෙතන දිනන ඉති අපි දුක චිත්තක්ෂණත් එක්ක අපි සම්බන්ධ කරත් මේක ටග් කරලා ඊළඟ දැන්ට පයින්නවා. පයින්නවා. හරි. අර ක්වොන්ටම් පයින්නවා වගේ. මේක මෙතන දැන් අපිට මේ පැනිලා දෙරෙන්නේ අපි හිතන මේක මේ සංසතික වෙනවා. ඒ අපේ ආත්මවාදී. එච්චරයි දෙනවා. ඔව්වා. දැන් නිව්ටන්ට ඔක්කොම සංසතිකනේ. නිව්ටන්ට සංසතිකයි මොකද නිව්ටන්ගේ අවකලනය කලනය කියලා උගන්වන දැන් කැල්කියුලස් ඇනලිසිස් කියලා උගන්වන ඉස්කෝලේ. මේ ඔක්කොම තියෙන සංසතික වෙන්න ඕනේ. නැත්නම් සංසතික නැත්නම් අවධානය කරගන්න බෑ. නමුත් හැම ගණිතයක්ම සංසතිකක් නේ. ඔත් චලිතය ගැන කතා කරනකොට ඔය කතා කරන්නේ නැහැ. නමුත් තාම කාටවත් බැරි වෙලා තියෙනවා මේ පිළිබඳව එහෙම විවිධ එකක් නිර්මාණය කරගන්න. අපි ඒකත් දැන් හදනවා. ඒ කියන්නේ ක්වොන්ටම් බේසිකල් මෙකැනික්ස් වලනේ මෙතන තියෙන ක්වොන්ටම් මෙකැනික්ස් වල මේක පැහැදිලිව ක්වොන්ටම් මෙතන තියෙන අංශයක් මෙතෙන්ට යනවායි කියන්නේ කොහොමද කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. පතයක් නැහැ. දැන් නිව්ටන් කියන පත තියෙනවානේ. මෙතන මෙතෙන්ට යනකොට සරලව නම් කියන්නේ මේක එහෙම කාර් එකක් යනකොට මෙතන තියෙන කාර් එක ඉස්සරහට යනවා මේ පාර දිගේ ගිහිල්ලා මේක සත්‍යය. ක්වොන්ටම් ආශ්‍රිත පැතිකලා විශ්වයට යන්නේ කොහොමද කියන එක එක වෙනම දෙයක්. මෙතනදලා මේව සාන්තතික ගමනක් නට නැහැ. මෙතන තිබුණා. අතන තියෙන. සාහරෝට ඉන්දී ප්‍රතිහාර සම්බන්ධ කරන්නේ එක්කෝ නිව්ටන්ගේ සාන්තතික කතන්දරය. එහෙම නැත්නම් තරංගවාදයේ තරංගවාදයේ සම්පතික මේ තරංගේ මෙහෙම යනවා. මේවත් යනකොට යම් වෙනම වෙනදකට ඊට පස්සේ ආයෙ පොඩි පොඩි තරංග එනවා ඔය විදිහට. දැන් මේව නැතුව මේ අපේ එකක් තමයි. ක්වොන්ටම් මෙකැනික්ස් වල තියෙන එකක් තමයි සම්භාවිතාවය. මේක මේ මේ අංශු මෙතන තියෙන දැන් සම්භාවිතාවය. අතන තියෙන සම්භාවිතාවය. මේ විදිහට සම්භාවිතාව ගැන විතරයි කතා කරන්නේ. අංශුව මෙතන තියනවාද අතන තියනවාද ඒක අපි දන්නේ නැහැ. ඒ මෙන්නට පස්සේ තමයි මේක එතන කියලා නැත්නම් තේරෙන්නේ නැහැ. ඒකට මේ සම්භාවිතාවල් අරගෙන අපේ ඒක විශ්සේ යාගෙන් හදන ආකෘතියක් හදන්න බැස් කියනවා. මේ සම්භාවිතාවල් අරගෙන මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක එක ඒවා දිනන්නේ නිරෝධය රටාරම කියලා භෞතික විද්‍යාව ගැන ඒවා තීරණ කරන්න පුළුවන්ද? සත්‍යතික කතාව නැතුව විවික්ත කතාව. ඒක වහන්නට තමයි. ඒ 25ක විතර ප්‍රතිඵල අපිට තියෙනවා. සම්පූර්ණ සාර්ථකය කියලා මම කියන්නේ. ඒවා අපි අරගන්නේ අද චතුස්කෝටි කියන ගණන තමයි. මෙතන තමයි ඒකේ පදනම. අංශු එතනත් නැද්ද මෙතනත් නැද්ද? ඒකේ සම්භාවිතාව කියලා කියන්නේ probability කියන්නේ random variables තමයි අවසානයේ ගන්න. මේ probability එක හැබැයි මෙතන quantum එකේ random variable එකේ ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. වෙනම ආකාරයක සම්භාවිතාවක් කියන්නේ. මොන වුණත් විවික්ත සම්පතික නෙවෙයි. සමාජය දකිනකොට ඉතින් අපිට සතුටුයි. මේ විනෝදයකට සම් වෙන එකටත් හොඳයි. සමහර ඉස්සලානක දුන්නා කියලා එක පිටයක් ආවා ඊළඟදි ආවා ඉන්නවා ඒක. එතකොට දැන් අපිට ඔකේ දැන් අපි තුන් රහත් වෙච්ච එක නේ. දැන් ඔක නවතින්න නේද? උතරයි. ස්තනකදී එතකොට දැන් මේක එකක් ආවා ඊළඟ එක එන්නේ නැත්නම් ආවා ඊට ඊළඟ එක එන්නේ නැත්නම් දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙලස් ප්‍රහින කෙරේකට කෙනාගේ ඊට පස්සේ ඒ සිතුර එන්නේ. එතකොට මේක බැඳීගෙන යන්නේ මේ කෙලස්ද ගම් එක වගේ එහෙම යන්නේ නිකන් එහෙම පස්සකින් වගේ. මේ චිත්තේ එතනදි වෙන්නේ මොකද? චිත්ත උපදින එක නවත්තන්න ඕනේ. අපෙන් නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනකන් නවත්තනවා නේද? එතකොට යා මේ ජීවිතේ ඉඳගෙන
අරක නවත්තනවා දැන්. අතල ආයි කඩන්නද ආයි පටන් ගන්න. නෑ මේක. අපතරි මම මේ කියන්නේ නිකන් ආකෘතියක් කිව්ව මොකක් හරි කියන්නේ. මේ කොට එතකොට අපිට ගන්න වෙන්නේ දැන් අපි සාමාන්‍ය කියන්නේ කෙලිස් නිවන් දකින්නවා කියන්නේ සාමාන්‍ය. ක්ලේශම් ප්‍රේම එතකොටනේ අර පරම්පරාව ඊළඟට යන්නේ නැත්නම් මේක අල්ලා ගැනීම කියන එක අවශ්‍යතාවය නැති. ඒකට අර අරකටත් ඒ වගේ දෙයක් එහෙම තව වෙනවද මේ වගේ? මේක නම් හරියට දන්නවද දෙන්නේ කියලා. තවත් යම් කිසි ආකාරයකට එක තැනක තාවකාලික වේග සිද්ධ වෙනවා. ඔව්. අනිත් තැන එතන ඒකේ වෙනස මොකක්ද කියන එක අපිට හරියටම මේ කොහොමද වෙන්නේ කියලා. තවත් අපිට ආකෘතිය සමහරට එතන සංවර්ධනය කරගන්න පුළුවන්. ඔව්. සංවර්ධනය කරලා සමාපත්තියයි ඒවයි තියෙන පාදිශේෂ නිර්වාණය දෙකටම. ඒක බාධාක් නෙවෙයි. කල්පනා කරන්න. ඔව්. කරගන්න. නමෝ තනෝස නිවන් දකලා දොතරන් දිලා නිවන් දැක්කත් නෑ නිවන් දකිද අපි මේවා කරන්නේ නැස නිවන් දකින්න නෙමෙයි අපි මේවා කරන්න වෙන අවශ්‍යතාවයක් නිසා සහය අතර අපේ සම්ප්‍රදාය තුනේ ඉන්නේ සම්ප්‍රදායෙන් අපි පිට යන්නේ නැහැ හරි නිවන ගැන කතා කරලා අපි කියන්න යන්නේ නැහැ නවත් අපි යම් යම් දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා සහ මේකෙන් අවසාන වශයෙන් ගත්තාම අපිට මනස කියන එක පිළිබඳව බෞද්ධ මනෝවිද්‍යාව ගොඩනගන්නත් විශ්‍යාකාරයකට මේ අපිට අවසානයේදී මේ සමාජීය ප්‍රශ්නකුත් තියෙනවනේ සර්. තේරවාදී ආරක්ෂා කරගෙන ලෝකෙ ඉස්සරහට යන්න නම් අපිට ලෝකේ තේරවාදී පරිබාහිර ලෝකේ ගමන් කරලා තියෙන දේවල් වලින් එන බලපෑමට මොන දිහේ කි ශක්තියක් හදාගන්නත් ඕනේ. ඔය නැතුව නම් බෑ. එහෙම නැතුව බෑනේ සර්. ඒ නිසා කාටවත් අහන්න බෑ ප්‍රශ්නයක් මේ ඕවා මේ තේරවාදී ඇතුලේ කියලා තියෙනවද කරන්න කියලා. තේරවාදී සම්ප්‍රදාය ඉන්න. ඒගොල්ලන් ගන්න මේ ප්‍රශ්නේ අපි නිවන් දකින්න නැතුව මේවා කතා කරන්නේ මොකද? නෝ බද්දලාන නිරෝධ සමාපත්තිය සමා වැඩිලා දරනවා කියන්නේ. නෝ නෝ. මේක නිරෝධ කරන්න ඕනේ. අයියෝ ඉතින් සිටිගද නැින්නේ. හැබැයි සරා කාලේදී ඒ වැඩි කර ඒකත් කළා. මාස 3ක් නේ නේද? ඒ දවස් 3ක් බලාපොරොත්තු ඉෂ්ට කරගත්. බලාපොරොත්තු ඉච්ච විදිහට අපි සාර්ථකව අපි මේ මහත්මයාව ගෙන්වාගෙන හරබර දෙයක් කළා කියලා සතුට වෙනවා විහාරස්ථානයේ හාමුදුරුවෝ හැටියට. ඒත් අර පිරිස අඩු වෙනවා වගේ දකින්නකොට ඒක මට පෞද්ගලික අදහසක් මම මේ කියන්නේ. මම හිතට මොකද්ද වගේ. ඒකට මොකක් කරන්නද කියලා මට හිතා ගන්න බෑ. කෙසේ නමුත් ඉදිරියටත් පුළුවන් තාක් කාලයක් දොරට අපි පොඩි හඳුරුකුත් එක්ක මේ වැඩසටහන මේ ස්ථානයේ සාදරටත් පවත්වන්න බලාපොරොත්තු වෙන අතර දින තුන සාර්ථකව පවත්වා ගන්නට හැකියාව ලැබුණා ඔබ සෑම දිනාගේ පැමිණීම තමයි දක්වන අනුග්‍රහය. එතුමා ඒ වගේම අපේ නලින්ද මහත්මයාගේ අනුග්‍රහය අනුකම්පාව මත